රාත්‍රියටම ගැළපෙන ඉතාමත්ම සුන්දර වාද්‍ය බ්‍රාණ්ඩ කීපයක් අතරින් අපි හැමෝම වැඩිපුරම කැමති වාද්‍ය භාණ්ඩයක් තමයි මේ සැක්සෆෝන්. දිනංජන මදුශංක අපේ ප්‍රවීණ තරුණ වාද්‍ය ශිල්පියා. ඔහුගේ අති ආකර්ෂණීය මනරම් සැක්සෆෝන් වාදනයෙන් ආරාධනා කරන්න අපි එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ සුන්දර හෝරා කීපය. රසවින්දනයෙන් පිරි ජීවිතේ අලුත් යමක් හදවතේ ලියන්න සුපුරුදු වැඩසටහන සිහිනේ කිරෑ එක්ක එක් වෙන්න කියලා. අද අපේ වැඩසටහනට අපි ආරාධනා කළේ පුරුදු විදිහට ඔහු කැමති ගීත 10 අරගෙන ඇවිල්ලා ඒ ගීත 10 ඔස්සේ සමාජ කතිකාවක් ඒ වගේම ඵලදායි ਵਿਚාරයක් නොමැකෙන සටහනක් අලුත් නැවුම් අධ්‍යක්ීමක් අපේ හදවතේ ලියන්න කියලා වෛද්‍ය සංජේ වාසලට සංජේ ඔබට ආයුබෝවන් ඒ වගේම සංජේ අපිට තෝරා දෙන ගීත 10 ගායනා කරන්න අපි ආරාධනා කළා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ළමා වැඩසටහන් ඒකකයෙන් කරපු මුතුහර ළමා වැඩසටහන සහ ඒ ආශ්‍රිත තවත් විවිධ සංගීත වැඩසටහන් වල තමන්ගේ හැකියාව අපූර්වට විදහා දැක්වූ තරුණ දරුවෙකුට රවින්දු සත්සර රත්නායක ආයිබන් රවින්දු ආයිබන් ඒත් එක්කම සිහිනේ කිරය වැඩසටහනට අවස්ථා ගණනාවකදී අපිත් එක්ක එකතු වෙච්ච ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ගයත්‍රි ඒකනායක ආයිබන් ගයත්‍රි මම කැමති ඔබෙන් දැනගන්න මුලින්ම මේ සිහිනේ කිරය වැඩසටහනට ඔබ ඇවිත් උණුසුම් මාසනේ අසුන් ගන්න ඕනි කියලා හිතුනේ ඇයි මහේෂ් මේ මම වෘත්තියෙන් පශු වෛද්‍යවරයෙක් ඔව් එතකොට මේ විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ මට තවත් විශ්වවිද්‍යාලයකට ආව කියලා දැනු දවස තමයි අද ඒකට හේතුව තමයි මේ සිහිනේ කිරය වැඩසටහන මම දකින්නේ අපිට විශ්වවිද්‍යාලයක් මෙතෙන්ට මම අද මම ඇවිල්ලා ඉන්නේ මගේ උපාධි නිබන්ධනෙත් එක්ක महेश मेतिमा तमा मे उपाधि निबंधने मट इधरीपत्कर विभाग शालाधिपति अपे बुद्धिमत् प्रेक्षक तमा मे उपाधि निबंधने अद्यने करला एक लखनऊ लबादेन आचार्य महाचार्य वरु मम मे सिहिने किरा वेडसटहने बहुम हुद प्रेक्षके वेडसटहन गणनाव बलदि मट तेरिच्चदे तमा मे हेमदाम अपि कथाकरे महेश अपि गन मिनिसुन गन පරිසරය ගැන කතා කරත් අපි කතා කරේ පරිසරයෙන් මිනිසුන්ට තියෙන බලපෑම් සහ මිනිසා පරිසරයට කරන බලපෑම් මම නිවැරදි නම් සතුන් පිළිබඳව විශේෂයෙන් කතා කරපු වැඩසටහනක් මයිස් තිබුණේ නැහැ නෑ ඇත්තටම නෑ ඒක නිසා මම හිතුවා මට වගකීමක් තියෙනවා මගේ පේෂන්ට්ස්ලා ගැන එහෙම නැත්නම් මගේ රෝගීන් ගැන මම කුඩා කාලේ ඉඳන් අධ්‍යාපනය ලැබලා වෛද්‍යවරයෙක් විදියට එළියට ඇවිල්ලා මම ප්‍රතිකාර කරන සත්කාර කරන සතුන් ගැනත් මේ වගේ තෝතන්නකට අවිල්ලා අපේ ජනතාවත් එක්ක කතා කරන්න ඕන කියලා. ඒ නිසාමයි මහේෂ් මම සිහිනේ කිරය වැඩසටහන තෝරාගත්තේ. තව චූටි දෙයක් මට එකතු කරන්න ඉඩ දෙන්න. ඒ තමයි මේ සංගීතය සතුන්ගෙන් හැදිච්ච දෙයක් මහේෂ්. ඒකට හේතුව තමයි මම මේ වැඩසටහනට එද්දි මගේ මිත්‍රෙක් ඇහුවා මේ විහිළුවට ඇහුවේ. උඹ යන්නේ බව් බව් ගානද ඤාව් ඤාව් ගානද කියලා ඇහුවා. විහිළුවට ඇහුවේ. මං කිව්වා නැහැ. මේ ස්වර හතමයි ඉති මහේෂ්. සතුන්ට සංගීත පිළිබඳ බැලුවොත් එහෙම සාස්වරය ඇවිල්ලා තියෙන්නේ මොන රගෙන් රීස්වරය ඇවිල්ලා තියෙන්නේ ගවයකින් ගාස්වරය ඇවිල්ලා තියෙන්නේ එළුවගෙන් මාස්වරය කොකාගෙන් එතකොට පාස්වරය කොවුලගෙන් දාස්වරය මැඩියගෙන් නීස්වරය ඇතාගේ කුංචනාදී මගේ සීමා මාසික පුහුණුව මම සම්පූර්ණ කරේ නීස්වරය කරපු ඇතාගේ ඇත්ගාලේ පින්නලාදී අනාත්තගාරේ එනස මං හිතනවා මහේෂ් මේ වැඩසටහනට पशु वैद्यवर एक अत्यावश्य एक मे असुने वाड़ी एक उपरीम साधारण इष्ट कर मठ हित वेडसट हम प्रविष्ट उपगत सत्याट पारेट सतासीपावट आदरीकर मनुष्य हरी सांवेदी हरी लिंग ये मिनी समाज कवदावत खरदर हकें मंगित उब उबे मातृका हिम गेलपेन अदापि वेडसट එවගේම අපි අද සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ තරුණ සංගීතවේදී තිලින තුෂාර වෙල්ලාලගේ තිලින ඔබටත් ආයුබෝවන්
නිරංජලා සරෝජිනී මහත්මිය ගායනා කරන අනුරාධපුරයේ අනුරාව නැගූ ගීතයෙන් තමයි අද වැඩසටහන ආරම්භ කරන්නේ. ඔබ මේ ගීතය ගැන අපිට මොනවද කියා දෙන්නේ? මහේෂ් මේ ගීතය ගැන තමයි ගොඩක්ම මට කතා කරන්න තියෙන්නේ. අපේ ශිෂ්ටාචාරයේ තොටිල්ල කියලා මහේෂ් හඳුන්වන්නේ අනුරාධපුරය. අවුරුදු 1400ක් රාජධානියක් විදිහට පැවතුනේ අනුරාධපුරය. වෙන කිසිම රාජධානියක් එච්චර කාලයක් පැවතුනේ නැහැ. අනුරාධපුරයට ගිහිල්ලා පූජා නගරයට ගිහිල්ලා කකුලෙන් පොඩි නිකන් වලක් හැදුවත් මහේෂ් නටමුන් හම්බ වෙනවා. අවුරුදු 1400ක් පරම්පරා කීයක්ද? අපි පොඩි කාලේ මහේෂ් මේ අනුරාධපුරයේ මේ හැම තැනකම ඇවිදිනවා. මම නවනගරේ ජීවත් වුණේ. පොයි දවසට අපි අටම ස්ථානකම යනවා. පොසොන් දවසට පටන් ගන්න මිහින්තලේ දන්සල් අපි පොඩි කාලේ දන්සල් වලින් කන්න හරි ආස කරා. ඊළඟට ගත්තාම රුවන්වැලිසෑය, ජයසිරිමා බෝධිය, වැව්. අපි නුවර කලාවිය කියලා මහේෂ් කියන්නේ නුවර වැව, කලා වැව, පදවිය වගේ විශාල වාරි කර්මාන්තයක් තිබුණු ප්‍රදේශයක්. ඒ වගේම මම හරිම ආදරය කරා අනුරාධපුරේ නගර සැලැස්මට මහේෂ්. මම මගේ වෘත්තිය මම පශු වෛද්‍යවරයෙක්. මම ලෝකයේ ප්‍රධාන සමාගම් දෙක ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධානී වදිර කටයුතු කරනවා. මම ලෝකයේ විවිධ රටවල සංචාරය කරනවා. මේ විදිහ ලෝකේ රටවල 13ක මම ගිහිල්ලා තියෙනවා. මේ හැම රටකටම යද්දී මට මහේෂ් මතක් වෙන්නේ මගේ නගරය. ඉතාම සැලසුම් සහගත නගරයක් අනුරාධපුරේ. මම ගියපු නගරවලින් මම හරිම ආස නගරයක් තමයි ප්‍රංශයේ කැරකසොන්. කැරකසොන් නගරයට ගියාපුවම මට මතක් වෙන්නේ මේ ජාතික රූපයන්ට ආපුවම මට මතක් වෙන්නේ අපි පොඩි කාලේ බැලු මේ රොබින් හුඩ්. රොබින් හුඩ්ගේ විදිහටම මේ ලස්සන බලකොටු හදලා තියෙනවා. 1997 මේ කැරකසොන් නගරය මේ ලෝක උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කරනවා. හරිම ලස්සනයි මහේෂ්. ප්‍රංශ ජාතිකයෝ මේ ඒගොල්ලන්ගේ නටඹුන් වලට හරි ආදරයක් දක්වනවා. හරි ආදරය. ප්‍රංශ ජනගහනය මිලියන 72ක් විතර වෙනවා. මේකෙන් 51% ක්‍රිස්තියානි, 40%කට කිසිම ආගමක් නැහැ මහේෂ්. 5%ක් ඉන්නවා කතෝලික මුස්ලිම් ආගමිකයෝ. කවදාවත් ඒගොල්ලන්ට හිතුනේ නැහැ මහේෂ්. අර අපිට හිතුණා වගේ දලදා මැදුර අධිකව මිල කළ හැකිය. සිරිමහා බෝධියේ ලංසුව පැහැදිලිය. කළු ගල් වලට විකුණාගෙන සීගිරිය, සීගිරි කුරුටු බයිලා කළ හැකිය. අපි නටමුන් පිළිබඳ මහේෂ් පහුගිය කාලේ බලපු විදිය හරි ආත්මార్థකාමී. සමහරුන්ට හිතුණා මේ දාගැබ්බල කුණු පුරවන්න. ඔබට මතකද මන් දන්නේ. අනුරාධපුරේ ඉපදිච්ච කෙනෙක් විදියට මම මේ නටමුන් වලට පුදුම ආදරයක් කරනවා. මම සංචාරය කරපු ඊළඟ නගරෙදි මම ආසම නගරය තමයි ග්‍රීසි ඇතන්ස්. කවුරු හරි කෙනෙක් ඇතන්ස් නගරයට යනවා නම් හයිස් අඩුම ගන්න දවස් 5ක්වත් ඕනේ ඒක බලන්න. ඉතාම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පය, ඒ වගේම ඒගොල්ලන්ගේ කලා ශිල්ප විශේෂයෙන්ම තියෙන ඇක්‍රොපොලිස් කියලා ඇක්‍රොපොලිස් මියුසියම් එක මම සාමාන්‍යයෙන් මේ මගේ සංචාරයක් යොදාගත්තාම මහේෂ් එක්ක දවස් දෙකක් කලින් යනවා. එහෙම නැත්නම් දවස් දෙකක් පහු වෙලා තව වැඩිපුර ඉන්නවා මේ නගරයේ තියෙන සුන්දරත්වය බලන්න. ඊළඟට මට මතක් වෙන නගරය තමයි ජර්මනි නියුරම්බර්ග්. මොන මතකනම් ලෝක යුද්ධ කාලේ මේ ලෝක යුද්ධ අපරාධ ගැන යුක්තිය පසිඳලෙන්න නියුරම්බර්ග් නගරයේ තිබ්බ නියුරම්බර්ග් ට්‍රයල්ස්. එහෙම නැත්නම් මේ යුක්තිය පසිඳලෙන විනිශ්චය සභාවක් තිබ්බා. තාමත් ඒ හැම දෙයක්ම මහේෂ් ඒ විදියට මිතුරු වෙලා තියෙනවා. මම මේකෙන් දෙන්න හදන පණිවිඩය මොකද්ද? මම ඉපදුණ අනුරාධපුර නගරේ මම ඉපදිච්ච නිසා මහේෂ් මගේ ඇඟට කා වැදිලා තියෙනවා මේ රට ගැන පුදුම හැඟීමක්. මේ නටඹුන් ගැන පුදුම හැඟීමක්. මම ලෝකයේ රටවල් 86ක පශු වෛද්‍යවරු විදිහට තමයි ඉදිරියේ මගේ ප්‍රසන්ටේෂන්ස් කරනවා. පළවෙනි ස්ලයිඩ්ස් තුන. එහෙම නැත්නම් පළවෙනි විනාඩිය මම යොදාගන්නේ මගේ රට ගැන කියන්න. එහෙම කිව්වහම ඒ මිනිස්සු වැඩසටහන ඉවරලා මාත් එක්ක ඇවිල්ලා කතා කරනවා මේ රට පුදුම ලස්සන රටක්. අපිට කියන්නකො කොහොමද අපි එන්නේ කියලා. හැම අවුරුද්දකම අවම වශයෙන් මම සංචාරක 10 දිනක් ලංකාවට ගේනවා. 2017 35 දිනක කණ්ඩායමක් ගෙනාවා. මම සංචාරක දෙපාර්තමේන්තුවෙන් කමිෂන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මං හිතනවා මගේ යුතුයකමක් තියෙනවා. මේ පුටුවේ වාඩි වෙලා මං ඉපදිච්ච නගරය ගැන මං අභිමාණයෙන් කතා කරනවා වගේම ලෝකෙට නිරාවරණය වෙලා මගේ රට ගැන කතා කරනවා. ඉතින් පළවෙනි ගීතය ගැන මම එක තෝරගත්තේ තව චූටි කාරණයක් තියෙනවා මහේෂ් කියන්නේ. ඔබ දන්නවද ලංකාවේ පළවෙනි පශු වෛද්‍යවරයා කවුද කියලා? නෑ මං කියන්න. ක්‍රිස්තු වර්ෂ 341 ඉඳන් 370 වෙනකන් රජකම් කරපු බුද්ධදාස රජතුමා. අපි පොඩි කාලේ අහලා තියෙනවා නේද අර නයෙක්ගේ ගෙඩියක් තිබ්බා. ඉතින් මහේෂ් මේ ඔහු ජල ස්නානය කරන්ඩ මේ තිසාවැව උඩින් යද්දි ඔහු දකින්න හැමදාම නාගෙක් අමාරුවෙන් ගමන් කරනවා. මේ බුද්ධදාස රජතුමාගේ ගමන් කරන හැම වෙලාවකම අරයි යනවා එයාගේ බෙහෙත් මල්ල. මමත් එහෙමයි, තාමත් එහෙමයි.
මේ ණය ඇදෙනවා දකින්න මේ සත්කමක් මාර්ගයෙන් මේ ගෙඩි අයින් කරලා ණයට ප්‍රකෘති තත්ත්වයට පත් කරනවා. ඉතින් මමත් මහේෂ් දැනටත් මගේ කාර් එක ඇතුලේ දැන් මේ දවස්වල මේ මේ වසංගත තත්ත්ව නිසා ටිකක් එළියට බහිනව අඩුයි. හැමදාම මහේෂ් මගේ කාර් එක ඇතුලේ තියෙන බෙහෙත් පෙට්ටිය. කොහේ හෝ තැනක සතෙක් අසනීප වෙලා ඉන්නවනම් වැටිලා ඉන්නවනම් මට බය මහේෂ් කවදාවත් මේ සතාව පහු කරගෙන යන්නද. මං පදිංචි කුරුණෑගල. කුරුණෑගල ඉඳලා මේ කොළඹට එනකම් මග දෙපස දකින්න බල්ලු පූස මෙරිලා ඉන්නවා. දස දහස් වාරයක් සිතින් පසුතැවෙනවා දුක් වෙනවා සතුටට වෙන ඉරණම. සංජය හරි වෙනස් චරිතයක්. ඇත්තටම මම ඔබ ගැන ආඩම්බර වෙනවා. හේතුව ඔබේ ਵਿਚාරය තුල මම දැක්කේ ඔබේ දැනුම, ඔබේ අත්දැකීම් සහ ඒ ඔක්කොටම අමතරව මම දැක්කා ඔබේ මනුස්සකම්. යද පාරේ සමහර වෙලාවට අපි දකිනවා එක් සතෙක් අනතුරකටපත් වෙලා පාරේ මියදිලා ඉන්නකොට ඒක උඩින් තව වාහන දසදහසක් යනවා. මේක හරි සෝචනීය තත්ත්වයක්. සමහර වෙලාවට ඉස්සෙල්ලාම හප්පගෙන ගිය එක්කෙනා විතරයි මේ සතාව ඝාතනය කරන්න මුල්ලුනේ කියලා හිතනවනම් දෙවෙනි සැරේ ඒක උඩින් යන ඔබ නිදහස් කියලා හිතනවනම් අන්න එතනයි අපිට වැරදුනේ. ඒ නිසා ප්‍රථම දෙවන තුන්වෙනි නෙවෙයි පුළුවන් තත්ත්වයකදී අධිවේගී මාර්ගයක නම් බෑ. පුළුවන් තත්ත්වයකදී සතෙක් ආපදාවකට පත් වෙච්චම අඩුම තරමින් මියදුනාම අරන් පැත්තකින් තියන්නවත් අපි මිනිස්සෙක් වෙනවනම් මං හිතන ඔබ කියලා දුන්නේ අපිට ඒක අනිවාර්යයෙන්ම. ඔහු අභිමාණයෙන් කතා කරපු අපි අභිමාණයෙන් රැකගත යුතු අපේ අනුරාධපුරය ගැන මං කැමැති ආරාධනා කරන්න ගයන්න ගයත්‍රිට.
गायत्री ताम मिहिरट गीते गायना कला सामान्य गायत्री अपे हेम सिहिने किरा वेडसटहन कदीम अयगे वगकीम इताम मेनवे निटुकरपु गायन शिल्पिनियक ईलंग गीते अद गायन्ने रविंदु सुनील एदिरि सिंह महात्म्या गायना करपु गीतयक बाणिन बेंद रजरट पेदिसिन्ने मेक अति संवेदी गीतयक ओब मे गीते अतुले मोनवाद अपिट पहेदिलि करन्ने अति संवेदी ताव कोच्चरद्द कियनवा महेश मे गीते टिक कालेकट हरिन जातिक रूपवाहिनी रूपरामुत् एक्क गिया ඔබට මතක ඇති මහේෂ් දැන් නම් නැහැ මේ தත්ත්වය මේ ඉස්සර රජ රට ඉඳන් දැන් මේ මම බොහොම අභිමාණින් කලින් ගීතෙන් කතා කරපු මගේ පැත්තම ගැන ඛේද වාචකයන් මේ කියන්නේ කෝච්චි පෙට්‍රියල් මහේෂ් මතකද ඉස්සර ලී පටි ගහලා ගවය ප්‍රවාහනය කරනවා අනුරාධපුරේ නැත්නම් රජ රට ඉඳන් කොළඹට මම පශු වෛද්‍යවරයෙක් විදියට මහේෂ් මට තියෙනවා මේ ගවයුන්ගේ ගව මස් පිළියෙල කිරීම පිළිබඳව මේ ඉගෙන ගන්න තියෙනවා මොකද ඒක පශු වෛද්‍යවරයෙක්ගේ වගකීම මේ මස්වල තත්ත්වය අපි සහතික කරන්න ඕනේ පශු වෛද්‍යවරයෙක් සහතික කරන්න නැතුව ඔබට මස් කන්න බෑ ඔබ කන හැම මස් කෑල්ලක්ම පශු වෛද්‍යවරයෙක්ගේ සහතිකයක් ඕනේ දෙවනි අවුරුද්දේ මම පෙරදෙන විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලැබද්දී මේ දෙවනි අවුරුද්දේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා අපි මේ ගව ඝාතකාගාරයට ගිහිල්ලා ඒ සම්පූර්ණ ක්‍රමවේදය අධ්‍යයනය කරන්න ඕනේ දැන් මේක නිකන් ත්‍රාසජනක චිත්‍රපටයක් වගේ මහේෂ් මුලින්ම කරන්න මේ ගවයා ගෙනල්ලා කලින් දවසේ බඳිනවා බැඳලා කන්න දෙන්නේ නැහැ හේතුව පහුවෙන්දට කන්න දුන්නොත් එම බඩ ඇතුලේ මල පහ එකතු වෙනවා මේ මල පහ අර සතාව කැපුවට පස්සේ මස් එක්ක මිශ්‍ර වෙනවා ඒ නිසා නිර්ආහාරව තියන්න ඕනේ පහුවෙන්දා උදේම ගවයා වරන් යනවා මේ කවුරුත් මං හිතන්නේ මේ මැදිරිය දැකලා නැතුව ඇති ප්‍රේක්ෂකයෝ දැකලා නැතුව ඇති ඒ අරන් යන වෙලාවට මහේෂ් අපේ හිත ගොඩක් වෙලාවට මේ අනිත්‍ය මෙනෙහි කරන වෙලාවක් අරන් ගිහිල්ලා ගවයව කොක්ක කෙල්ලනෝ එල්ලලා ගවයාගේ මේ නහරක් තියනවා බෙල්ලේ ඒ නහර කපනෝ තියුණු පිහියකින් දැන් මේ ගීතේ කියනෝ පිහියේ මුවහත ගැල සිඹ ගන්නේ උදයම මේකයි නිසසලවන්නේ මැරෙන්නේ මහේෂ් අපිත් අහලා තියනවා මේ ලේ ගිහිල්ලානේ මැරෙන්නේ ගවයා මැරෙන්නේ ලේ ගිහිල්ලා ටික වෙලාවකින් මේ හිස කඳෙන් වෙන් කරන හිස කඳෙන් වෙන් කරත් ගවයාගේ ගාත්‍රා වැඩ කරනවා අපි දන සුසුම්නාව කියන අපේ අවයවයත් එක්ක හිස නැති වුණත් අනික් අවයව වැඩ කරනවා ඒ වගේම ගවයාත් එක්ක අපිට තියෙන සංස්කෘතියත් එක්ක මහේෂ් අපි ගවයාට හරි ආදරය කරනවා දැන් කෙනෙකුට අහන්න පුළුවන් මගෙන් මේ ඇයි ගවයා ගැන විතරක් කතා කරන්නේ කුකුලට පණ නෙවෙයිද තියෙන්නේ මාළුවට පණ නෙවෙයිද තියෙන්නේ මයිස් ගවයත් එක්ක අපි කොච්චර දේවල් කරනවද ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩු බැත දනට පුදන්නේ උන්ගෙම හම බෙර හඳට වඳින්නේ උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ අපි කොච්චර ගවයගෙන් පළ ප්‍රයෝජන ගත්තද ඕගොල්ලෝ දැක්කොත් මහේෂ් මේ මස් පරීක්ෂා කරන වෙලාවේ මේ මස් වල තියෙන දේවල් අපි අද පණිවිඩයක් දෙමු අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට ගව මස් අනුභවය කරන කවුරු හරි ඉන්නවනම් ඔබ දැක්කොත් කවදාවත් කන්නේ නැහැ මහේෂ් විවිධ පණුව වර්ග විවිධ ලෙඩ රෝග හැදිච්ච මස් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා මට මං සීමා මාසික පුහුණුව කරන කාලේ මහේෂ් මට හම්බ වෙනවා මේ ගව මස් පරීක්ෂා කරන්න ඒකත් මගේ කොටසක් විදියට මට වෙනම වාහනයක් ඉවෙනවා අපි ගව ඝාතකාගාරයට ගිහිල්ලා මම උදේට මස් පරීක්ෂා කරන්න ඕනේ මේක ටිකක් අභියෝගාත්මක වැඩක් උදේ පාන්දරම ගිහිල්ලා මස් ගොඩක් බලන එක එක දවසක් මේ ගව ඝාතකාගාරයට යද්දි මගේ රියදුරු මහත්මයා කියනවා මේ ඩොක්ටර් මේ මොකක් හරි අකටයුතුකමක් වෙනවා අතන බලද්දි කීප දෙනෙක් එක එක්රොක් වෙලා ඉන්නවා වාහනයකුත් තියෙනවා මං කිව්වා අපි එතෙන්ට යන්න නැතුව ඉස්සෙල්ලා අපි යමු අපේ වැඩේ කරගන්න වැඩේ කරගෙන එන ගමන් බලමු කියලා මම මස් ටිකක් පරීක්ෂා කළා මහේෂ් ආපහු මේ පැත්තට එන ගමන් අපි ගියා එතෙන්ට යද්දි දැක්ක දෙයින් මහේෂ් මට හිත අදටත් ඒක අර කියන්නේ ෂොක් එකක් වගේ කම්පනයක් මේ ලොරිය ඇතුලේ ගවයෙක් වැටිලා ඉන්නවා ප්‍රවාහනය කරද්දි මේ අත කැඩිලා ඉස්සරහා ගාත්‍රේ කැඩිලා මේ ඇට කට්ටක් එළියටත් ඇවිල්ලා ඇවිල්ලා ලේ ගලනවා දැන් මේගොල්ලන්ට නැගිටලා ගන්න බැරි නිසා බෙල්ලට ලණුවක් දාලා මේ කෙනරලේ අනික් කෙරවල කොන්ක්‍රීට් කණුවකට බැදලා ලොරිය ඉස්සරහට ගන්නවා ගවයා බිමට වැටෙන්න ඔබ හිතලා බලන්න සාලේ ඇවිදගෙන යද්දි කරුවල වෙලාවක හරි එළිය තියෙන වෙලාවක හරි
අර කකුලේ පුංචි ඇඟිල්ල වැදුනහම අපිට කොච්චර රිදෙනවද මහේෂ්. අත කැඩිලා අස්ති එළියට ආපු සතෙක් මරන්න ගෙනියද්දි ඒ සතාට දැනෙන වේදනාව. ඇයි මිනිස්සුන්ට මේ තරම් සත්තු ගැන මේ මාංශ මස් මාංශයට ගිජු වෙලා මිනිස්සු මේ තරම් කවඝාතනය කරන්නේ. ඊළඟට මට මගේ අත්දැකීම් මහේෂ් මං කිව්වර කමන්නේ නැහැ විශාල ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සු කොච්චර සත්තුන්ට ආදරේද කියන එක මම මේ කැම්පස් එකෙන් අයිංගල මහේෂ් පළවෙනිම මම පටන් ගත්තේ සත්තු රෝහල අකුරුණෑගල ප්‍රදේශයේ. එක දවසක් මම සත්තු රෝහල වහලා යන්න යද්දි මම අඳුරන පුද්ගලෙක් ඇවිල්ලා කිව්වා මේ ડોක්ටර් කිරිගවෙක් වැටිලා ඉන්නවා වෙලක ඇවිල්ලා පුළුවන් නම් බලන්න පව්. මට හරි මහන්සි මහේෂ් මම උදේ ඉඳලා වැඩ කරලා. නමුත් මට හිතුණා මේ වැටිලා ඉන්න සතෙක් සාමාන්‍ය මහේෂ් මේ ගවයෙක් වැටුනොත් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මැරෙනවා. මේ බඩ පිම්බෙනවා ඒගොල්ලන්ගේ ඒක මේ රසායනික මේ බයොලොජි එකක් තියෙනවා ඒගොල්ලන්ගේ බඩ පිම්බෙලා මැරෙනවා පහු වෙනද වැටිලා හිටියොත් එහෙම. මම මහන්සියත් බලන්න නැතුව ගියා මේ ගවය බලන්න. යද්දි මේ වෙල්යායක කෙරෝලේ ගවයෙක් වැටිලා ඉන්නවා. මං ගිහිල්ලා බලපුවම මම ඉතින් තීරණය කරා යාට තියෙන රෝගී තත්ත්වය සේලයින් එකක් දීලා පැයක් විතර මම ප්‍රතිකාර කරලා එන්න එන ගමන් මම දැක්කා වයස අම්ම කෙනෙක් ඒ ළඟම ගහක් යට වාඩි වෙලා තව කෙනෙක් කුඩේකුත් අල්ලන් හිටිය බලන් ඉන්න මම ප්‍රතිකාර කරනකම් මං ඒ අම්මා ළඟින් යද්දි මහේෂ් මගේ අත අල්ලගෙන ඉබලා මට කිව්වා පුතේ උඹ බුදු වෙන්න ඕනේ කියලා. සාමාන්‍ය මහේෂ් අපිට මේ ප්‍රතිකාර කරන අපේ රෝගියොන්ගෙන් හම්බෙන්නේ නැහැ මේ ප්‍රතිචාර. තමහල්ලාට යන ගමන් හපලත් යනවා. නැත්තම් හොඬේ උස්සලා අපිට ගහනවා. හරකෙක් නම් පයින් ගහනවා. නමුත් මිනිස්සු අපිට හරියට ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍ය දෙයක් නිසා මට නමුත් මට අහන්න හිතුන අර පුද්ගලයාගෙන් ඇයි ඒ අම්මා මට මේ විදිහට ප්‍රශංසා කරේ මට කිව්වා ඒ අම්මා හරි ආසලුමයි සෙලකිරි බොන්න ඒක නිසා යාගේ පුතා මේ අම්මට ගවයෙක් ගෙනල්ලා දෙනවා ගෙනල්ලා දෙලා අම්මා හරි ආසාවෙන් එලකිරි බොනවා එකම පුතයි පුතා විවාහකයි උතුරු නැගෙනහිර යුද්ධයේදී පුතා මැරෙනවා දැන් අම්මට ජීවමාන සාක්ෂියකට තියෙන මහේෂ් අර ගවයා විතරයි දරුවෝ නැහැ වෙන දරුවෝ නැහැ මං එදා සන්තෝෂ වුණා පශු වෛද්‍යවරයෙක් විදියට මගේ හිත මිත්‍ර මේ MBBS වෛද්‍යවරයෙක් අර යුද බිමට ගියපු රණවීරයෙක් බේරගත්ත හා සමානම අභිමානයක් මහේෂ් මට ආවා මේ ගවයව බේරගෙන ඉතින් මේ ගීතේ හරි ලස්සන ගීතයක් මේ බාණෙන් බැඳ රජරට බෙදසින්නේ මේකේ මේ අපේ ගායන ශිල්පියා බොහොම ලස්සනට ගායනා කරයි මේක හැදලා තියෙන්නේ මේකේ තනුව මහේෂ් මේ සෙත් සිදි දෙන මහගුණම් හොඳන් අපි ලෝබල සංග්‍රහාවේ කවියේ ආශ්‍රයෙන් තමයි මේ නාදමාලා හැදිලා තියෙන්නේ. ඉතින් මම හරි ආදරය ආශා කරා මේ ගීතය ඇවිල්ලා ගායනා කරලා ඔබට ඉදිරිපත් කරලා පණිවිඩයක් දෙන්න සමාජයට අපි පුදුම විදිහේ සතුන්ට ආදරය දක්වන පිරිසන්නේ මහේෂ්. ගෙදර ඉන්න මාළු ටැංකියේ මාළුවට අපි අසීමිත ආදරේ. අසනීප වුණොත් අපි ළඟට ආවිල්ලා කියනවා ડોක්ටර් මේ මාළුවට අසනීප වෙලා මොනවද දාන්න ඕනේ බෙහෙත්. බෙහෙත් ටිකක් අරගෙන යන මිනිස්සයා හන්දිය මාළු ලෑල්ල ළඟට ගිහිල්ලා හවස අර මාළුවගේ ලස්සනට මස් කපන විදිය බලන් ඉන්නවා. තව වැඩිපුර කෑලිත් කියනවා මට ඇහැ වෙනම කපලා දෙන්න. බඩ පළලා බිත්තර ටික වෙනම අරන් දෙන්න. gedara inna maaluwata prathikara karana api handiye maalu laellata gihilla maaluwata wenna vidiyata salakanu. ape satunta salakima kiyana gunaya boruwak namais. minisunta hadawathin maadare karanna puluwan nan satunta e maaluwat api kana maaluwat dennama maalu. harak mas tikata giju wetcha ape minissu ithama pahat vidiyata man hitanne satunta salakanu. itim mama avasana washen kiyana mahis. කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ඔබ මිනිසෙක් නම් අදම අවම වශයෙන් ගවමස් කෑම නවත්තන්න මේ වැඩසටහනේ පැය දෙක මම ඔබත් එක්ක ගත කරලා මේ පණිවිඩය විතරක් සමාජගත වුණත් මහේෂ් මට හොඳටම ඇති රජ රට පෙදෙසින්නේ කොච්චියේ ඉරගෙයි ලගින්නේ පිළිගේ වුවත් ගෙද සිබගන්නේ උදයම වේ කය නිසස වන්නේ
संजय में ओब अपे वर्सटहाने आरंभे इंदलाम अपिट दीप पणिविडयात् एक्कीन कोट हरि संवेदी कारण ये संवेदी कारण अभिभावयन् हो ओबव तर्कणयट भाजनय करन्न नैत्तम ओबव अपहसुतावयट पत् करन्न नेवेयि मम मेक अहन्ने प्रेक्षकयन् नियोजनय करला हरि दैन मानव वर्गयागे आहार जालयक् तियेनवने ए वगेम कर्मांत जालयक् जीवन रटावक् दैन मे सियलु कथावट संबंधी मे समस्त मे अडुमतरमें अपे लंकावे मिनिस्सु ओब इल्लासिटी गवमस्कानेक नवत्तन्ने एकट अपि एकंग मालु कानेक नवत्तुवोत् मम उपकल्पनय करला कियन्ने हबैयि मुहुदट गिहिल्ला मालु एक्कल्लन् ऐविल्ला एक मिनिस्सुन्ट विकुणला ए लबेन मुदलेन् तमन्गे दरु पौल पोषणय करन केनाट लोकु अभियोगयक् तियेनवा मे संबंध ओब हितला नैत्त एहेम ऐत्त मम संपूर्ण एक मम एक नवत दखिन्न महेश अर किए वचने खमन दचन की मुखद मे पुटे मम वाड़ियों ने पशु वैद्यवर मगे जीवित अवृद्ध दहतुना अध्यापने लबल अवृद्ध पाक विश्वविद्यालय अवृद्ध सीमावासिक वैद्यवर मे लोके आप मट मे मिनसु नरे कौर मगे खौद पशु वैद्यवर आखिल मम की अने मे लोके सत्व विशेष इन्नो लक्ष्य आख महेश ये लक्ष्य अणु नमदास नमस्य अणु नमेकटम प्रतिकार करण वर्गेट प्रतिकार नुकरण ऐसे प्रतिकार नुकरण वर्गे तमंगे वर्गे वेच वृत्ति आगती तम पशु वैद्य निर्वचन मट बै महेश इंजेक्षन कग्गहांड महेश के तुआल बेत्वाद हबै मेतन इन ओणम सते महेश अभी मिनसु अरे ओणम सते को मत प्रतिकार करतकोट मे हेम सताम मट पे आहार प्रभुवाक विदीर्णे महेश मगे रोगी एक्तर ना मगे जीवित इलांगन के कोहमद महेश मगेन जीवित इलांगन के मरल मगे बट दागे सौभे कथा मग विरुद्ध किसी में पेहदली किसी किसी में गटल वकना इतम पेहदली मैं बलापुर हम कति कावा योगे इलांग गीते खाली मैं कमी उबे मे संवेदी कथाबाहतुल जीवन अद्यकीं वैद्यवरे खटियट बेकत करें අපිට මුණ ගැහෙනවා හරි අඩුයිනේ සතෙකුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්ගේ ක්‍රියාකලාපේ අපිට මුණ ගැහෙන්නේ අපි සතෙක් අරගෙන ගියොත් විතරයි හදවතට තදින්ම දැනුණු ඒ වගේ සිද්ධියක් දෙකක් මතක නැද්ද සත්‍ය ප්‍රතිචාරවල ඔබ අහපින්ද මං සංවේදී කාරණයක් කියන්න අපි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මේ අවසාන අවුරුද්ද ඉගෙන ගද්දී අපි යන්න ඕනේ ශේෂ්ඨ වැඩවලට फील विजिट्स के लिए मगर आप रोगियों बहन महेश
රෝහල් ටෙන්න රෝහල් ටෙන්න බෑ දැන් අපි තුම අලියෙකුට අසනීපුනොත් එහෙම අලියා ඉන්නේ කොහොමද සාලියව ගේන්නේ කොහොමද සා අපි යන්න ඕනේ අලියා ළඟට නැත්නම් අපි යන්න ඕනේ ඇතා ළඟට එහෙම නැත්නම් අපි යන්න ඕනේ ගවයා ළඟට ගලහ ප්‍රදේශයේ මේ ගවයෙකුට අසනීපයි කියලා කිව්වන් පස්සේ අපේ වෛද්‍ය කණ්ඩායම හැමෝම අපි සූදානම් වෙලා අපේ සියලුම උපකරණත් එක්ක අපි යනවා ගිහිල්ලා බලද්දි මහේෂ් ටිකක් විරල ගණේ ලෙඩක් මේ ගවයට හැදිලා තියෙන්නේ ජල බීතිකාව. සාමාන්‍යයෙන් ගවයෙකුට නේ ඕන සතෙකුට හැදෙන්න පුළුවන් අචලතාවි සතෙකුට ජල බීතිකාව. ඉතින් අපි බොහොම බය වුණා. ඒ ගෙදර මිනිස්සුන්ට අපි කතා කරලා කිව්වා මෙහෙමයි ජල බීතිකාව හැදිලා තියෙන්නේ. එකම විසඳුමයි මහේෂ් තියෙන්නේ. අපේ වෛද්‍ය විද්‍යාවේ දිකන යූතනේසියා කියලා වෛද්‍ය විද්‍යාත්මක මරණයටපත් කරන්න ඕනේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. අපි ඒ ගෙදර මිනිස්සුන්ට කිව්වා මේ සතාව දැන් අපිට මරන්න වෙනවා. කරුණ පැහැදිලි කරලා පස්සේ අම්මයි තාත්තයි දරුවයි හිටියේ අම්මයි තාත්තයි කැමති වුණා කුඩා දරුවෙක් ඉඳලා මහේෂ් මර ලතෝණු තියලා කෑ ගහන්න පටන් ගත්තා. ඔහුව මොනම ආකාරයකටවත් අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. අවසානයේ මගේ ආචාර්යතුමත් අපි ඔක්කොම එකතු වෙලා කතා කරලා අපි කිව්වා මේ පුතේ මේ ගවයාව මරන්න ඕනේ මරණයටපත් කරන්න ඕනේ නැත්නම් ඔයාටත් මේ රෝගේ හැදෙනවා මේ රෝගේ හැදිච්ච හැම කෙනෙක්ම මහේෂ් මැරෙනවා කියලා කිව්වට පස්සේ මේ දරුවා අපෙන් ඉල්ලීමක් කරනවා. මාමේ මට මේ ගවයා ළඟට ගිහිල්ලා වැඳලා ප්‍රාර්ථනාක් කරන්න ඕනේ. මට ඉඩ දෙනවද? හොඳයි පුතේ. ඔබ යන්න. ඔහු ගිහිල්ලා වැඳලා කියනවා මහේෂ්. රත්ති ආය ආත්මෙක ඉපදෙනවා නම් ඔබ මගේ අම්මාවල ඉපදෙන්න ඕනේ. තමන්ගේ අම්මව ළඟ තියාගෙන තිරිසන් සතෙක් අම්මා වෙන්න ඕනේ කියලා ඉපදෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න මහේෂ්. මොකක් හෝ දෙයක් තියෙන්න ඕනේනේ. ඊට පස්සේ අපි කොහොම හරි ඉතින් ඒ රාජකාරි ටික ඉවර කරලා එන ගමන් අම්මගෙන් නිකමට ඇහුවා ඇයි මේ දරුවා මේ තරම් ආදරේ කියලා. ඒ දරුවා මහේෂ් තැලසීමියා රෝගියෙක්. රජෙන් සියලු ප්‍රතිකාරයේ දරුවට කරනවා. නමුත් රෝහලට යන්න ඔහුට අවශ්‍ය ආහාර ටික ගන්න හැම දෙයක්ම ඔහු සරි කරගත්තේ අර ගවයාගෙන් ලැබිච්ච කිරි ටික විකුණලා. දරුවාගේ හිතේ තිබ්බා මම ජීවත් වෙලා ඉන්නේ මං වැදූ මව වගේම මාව හදන මේ රත්තිගේ. තිය පවුපැතියන්නේ දම් සතිවල ගලවැතිබිදන්නේ ඒකිරි පුදුරා පිවුමිනිසුන්නේ හිත්වල ඇයි කළගුණ නොරදෙන්නේ හිත්වල ඇයි කළගුණ නොරදෙන්නේ හිත්වල ඇයි කළගුණ හොඳයි අපි තුන්වෙනි ගීතය මේ ගීතයත් විශාරද සුනිල් ඉදිරිසිංහන් ගායනා කරන ගීතයක් මේක නම් ඔබ අපි වෙන තැනකට අරන් යයි කියලා මම උපකල්පනය කරනවා මේ පැන මඩ කඩಿತಿ වැහුතාවලු වැහි කාලේ කොල්ල කාලේ කරපු දඟකාරකමක් කියනද හදන්නේ පාසල ඉඳලා මහේෂ් මේ උසස් අධ්‍යාපනයේ හදාරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මම පශ්චාත් උපාධිය කරනකම් විශාල ගුරුවරු පිරිසක් මට හම්බ වෙනවා. මේ එක ගුරුවරයෙක් ගැනවත් එහෙමයිස් මම අද කතා කරන්නේ ටියුෂන් කාරයෙක් ගැන. ඔහම තමයි අපේ මිනිස්සු ටියුෂන් ගුරුවරයෙකුට දෙන මේ වර්ණනාව. නමුත් මම කියන්නේ මහේෂ් ටියුෂන් ගුරුවරු මේ රටට විශාල සේවයක් කරන මිනිස්සු. මම නිකවරටි ප්‍රදේශයේ රාජකාරි වැඩකට ගිහිල්ලා ඉද්දී පාසලක තාප්පෙ හරි ලස්සන වැකියක් තියලා තිබ්බා. අධ්‍යාපනයේ යනු ඉගෙන ගද්දී අමතක වූ පසු ඉතිරි වෙන දෙයයි මහේෂ් එකකද ඔබ ඔබේ මාධ්‍ය ජීවිතය තුළ කොච්චර දේවල් ඉගෙන ගන්නවද විශාල ප්‍රමාණයක් අපේ ගායිකාව කොච්චර සංගීතයේ දේවල් ඉගෙන ගන්නවද නමුත් භාවිතයට එන්නේ අපිට මතක දේ පමණයි ඒක තමයි අපි ලැබපු අධ්‍යාපනය මගේ ගුරුතුමා නමින් කීර්ති ධර්මසිරි භෞතික විද්‍යා දේශක කීර්ති ධර්මසිරි මේ පුටුවේ ඇවිල්ලා වාඩි වෙලා වෛද්‍යවරයෙක් විදිහට කතා කරනවට වඩා මහේෂ්ට තේරෙයි මම වෙන මොනවදෝ දේවල් ටිකක් කතා කරනවා. ඒ කතා කරන්න පන්නරයක් දෙන්න මගේ ජීවිතයේ යම් ආකාරයකට ආලෝකමත් කරන්න කීර්ති ධර්මසිරි ගුරුතුමාගෙන් මට ලැබිච්ච පිටුවහල මෙච්චරක් නෙවෙයි. ඔහු ජීවිතය ගැළ දෙන පළවෙනි පාඩම් මහේෂ් විනය හික්මීම පෞරුෂය. කුරුණෑගල ඔහුගේ පන්තියේ ඉන්න මම 97 අවුරුද්දේ උසස් පෙළ කරේ. ඔහුගේ පන්තියේ ඉන්න මහේෂ් ළමයි 1300ක් 1400ක් විතර. මේ පන්තියට ඔහු ඇවිල්ලා ළමයි කෑ ගහනවා ළමයි 1400ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්.
ඔහු මේ මයික්‍රෝෆෝනේ ඔන් කරද්දී පොඩි සද්දයක් එනවා ඩික් ගාලේ වෙනවා මේ ඩික් සද්දෙට අර ඇතුලේ ඉන්න සිසුන්ගෙන් 90%ක් නිශ්ශබ්ද වෙනවා ඊට පස්සේ ඔහුගේ පුරුද්දක් තියෙනවා එක පාරක් මයික්‍රෝෆෝනේට පිඹලා තුන් පාරක් තට්ටු කරනවා හැමදාම බල තියෙනවා ඒ තුන්වෙනි පාර තට්ටු කරාට පස්සේ ශාලාවෙන් එළියේ ඉඳලා යම් කෙනෙක් අහගෙන ඉන්නවා නම් ඇතුලේ එක ශිෂ්‍යෙක්වත් ඉන්නවා කියලා කියන්න බෑ පළවෙනි පාඩම විනය දෙවෙනියට මගේ ජීවිතේ වෙනස් කරගන්න ඔහු මට දුන්න පාඩම ප්‍රේක්ෂකයන්ටත් මහේෂ්ටත් අපි හැමෝටම හොඳ පාඩමක් වේ මේ ලෝකේ දැනුම තියෙන මිනිස්සු කොටස් හතරක් ඉන්නවා මහේෂ් ඉතින් අපි සරල උදාහරණයකින් කියමු ටිකක් දේවල් ගන්න ටිකක් දන සාමාන්‍ය කම්කරු රැකියාවක් කරන කෙනා තමන්ගේ රැකියාව කරන්න ඕනේ ප්‍රාමාණික දැනුමක් තියෙනවා එච්චරයි ටිකක් දේවල් ගැන ගොඩක් දන්න අය අපිට කෙනෙකු ලඝු කොට දක්වන්න බෑ අපි තමු නැටුම් සංගීතය මොකක් හෝ එක විෂයක් ගැන ඔහු දන්නවා හැබැයි පරතරටම සංගීත විශාරද නිපුන් පඬිත් ඒ වගේ ගිහිල්ලා ලොකු ප්‍රමාණයක් දන්නවා තව කොටසක් ඉන්න මහේෂ් මේ ගොඩක් දේවල් ගැන ටිකක් දන්න අය මගේ ජීවිතේ මම ඉලක්ක කරේ උන් උදින්ට ලොකු අපසරියක් විෂයන් කිහිපයක් හැබැයි යම් ප්‍රමාණයක් මට හැම එකකින් මහේෂ් මට PhD කරන්න බැරි වුණා හැබැයි මං විෂයන් ගොඩක් ඉගෙන ගත්තා දැන් ගොඩක් දේවල් ගැන ගොඩක් ඉගෙන ගන්න බෑනේ මහේෂ් ආගමික ශාස්ත්‍රවරුන් වහන්සේ කෙනෙක් ඇරෙන්න මගේ ගුරුතුමා කීර්ති ධර්ම සිරිසා කියන විදිහට වෙන කෙනෙකුට හරි අමාරුයි ගොඩක් දේවල් ගැන ගොඩක් ඉගෙන ගන්න මගේ ගුරුතුමා මට දුන්න පාඩමත් ඔළුවේ තියාගෙන මම වෛද්‍ය විද්‍යාලයට යන්න තමයි බොහෝම උත්සාහ කරේ අර එහා පැත්තේ ඉන්න මහතුරු වාදනය කරන වාදන භාණ්ඩත් එක තමයි මගේ මුළු ජීවිතේම ගත වුනේ විභාගේ තමයි දෙවනි වුනේ ඒක නිසා මට ලකුණු දෙකක් මදි වෙනවා වෛද්‍යවරයෙක් නේ MBBS උපාධියට ලකුණු දෙකක් මදි වෙච්ච හින්දා මං යනවා පශු වෛද්‍ය පීඨයට දැන් මගේ ජීවිතේ කඩයිම මගේ ගුරුතුමා මට දුන්න අවවාදය මම පිළි අරගෙන හැම සතියන්තෙකම පුවත්පත් අරගෙන මම බලනවා මගේ ඉලක්කයක් තිබ්බා ඖෂධ පිළිබඳ වෘත්තිමය ව්‍යවසායකෙක් වෙන්න ප්‍රොෆෙෂනල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න හැම සතියන්තෙකම ඉංග්‍රීසි පුවත්පත් අරගෙන ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා මම හැමදාම පේපර් කට් ස්ටික් ගත්තා අරගෙන මම මහේෂ් විශ්වවිද්‍යාලයෙන් අයින් වෙද්දී මම ඖෂධ වේදිකෙක් මම පශු වෛද්‍ය උපාධියක් තිබ්බා මම අලෙවිකරණය පිළිබඳ ලෝකේ තියෙන හොඳම තැනින් අලෙවිකරණය හදෑරුවා එලියට ඇවිල්ලා MBA කරනවා බහලා තිබේ මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් දැන් මම මේ කතාව ඇයි කිව්වේ මහේෂ් දැන් MBA ගොඩක් කට්ටිය කරනවානේ මහේෂ් මේ ළඟදී මම මේ කුරුණෑගල වැව ළඟින් යද්දී මං අඳුරන අංකල් කෙනෙක් දුවනවා මහේෂ් මම ෂට්‍රේක පාත් කරලා අහුව අංකල් කොහෙද යන්නේ පුතා මං MBA කරනවා මං කල්පනා කරා මෙච්චර වයස මිනිස්සෙක් MBA කරන්නේ නෑ පුතා මැරෙන්න බය ඇවිදිනවා එතකොට මං කියන්නේ එහෙම MBA තියෙනවා මං කියාගෙන ආපු කතාව මහේෂ් අපේ ගුරුතුමා හරි ලස්සන කතාවක් කියලා දුන්නා අපි ඉගෙනගෙන තිබ්බේ මේක අද අහගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් හොඳ පාඩමක් වෙයි අහලා තියෙන කවියක් උගත මනා ශිල්පයමයි මතු රැකෙන මගේ ගුරුතුමා එක වෙනස් කරා මතු රැකෙන ශිල්පයමයි උගත මනා ඉතින් මම ගුරුවරයා වෙනුවෙන් මේ ගීතයක් තෝරගත්තේ දැනටත් මේ ගුරුවරයා මට හම්බ වෙනවා මහේෂ් අපි සතියන්තේට මමයි මගේ බිරිඳයි මගේ පුතයි අපි සතියන්තේ පොඩි වෙනසකට ඔය කුරුණෑගල ප්‍රධාන හෝටලයකට යනවා යද්දි තවමත් ඔහු කොල්ලා වගේ කීර්ති ධර්ම සිරිසා ඇවිල්ලා ඒ හෝටලේ නවතිනවා ඊළඟ දවසේ පන්තියට සහභාගී වෙන්න. ඉතින් මං ඔහුට මහේෂ් අත් දෙක එකතු කරලා නමස්කාරක පූර්වක ස්තුතිවන්ත වෙනවා. ලෝකයක් දකින්න මට පුරුදු කරේ ඔහු. ඔහුගේ පන්තියේ අපිට කියලා දීපු දේවල් ප්‍රමාණය මහේෂ් මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතා විශාල දැනුමක් අපිට ලබා දුන්නා. ඒ දැනුමෙන් පන්නරෙන් තමයි අද මේ පුටුවේ ඇවිල්ලා වාඩිලා මම කතා කරන්නේ.
රවින්දුගේ ගායනය අපි රසවින්දා ඒ වගේම හැබැයි මේ ගීතය දැන් කොච්චර මිහිරට ගායනා කළත් ඒ රහ නෙමෙයි මතුවෙන්නේ ඒක ඇතුලේ ඔබ කතා කරපු තොරතුරු සහ අපේ රූපක මැවෙනවා අපේ අතීතයේ සහ පාසල් ජීවිතය ගැන ඉතින් හොඳයි ඔබේ ගීතය තෝරා ගත්තේ අපි අද අපේ සිහිනේ ක්‍රියා වැඩසටහනට ඔහු කැමති ගීත 10ක් අරගෙන ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කළේ पशु वैद्यवरेक् वसेन कट्युत कर्ण वैद्य संजय वासल मतिमाट इतमा दनट गीत तुण कपित्यक बेदागत्त अभी दें विराम कटियान्नो विलाव अभी पियोडेल कीर्ते कीलेम तत्प्रति विरामेन पश्य अभी नवतत्वत्तिकेन वैद्य संजय वासल तोरादेन हातरवेन गीते आचार्य नंदा मालनीय गायनकन गीत्याक् सरुंगले सरुंगले वासल कथा करन महेश मम बलांग हितिया मे सिहिने किरा रसिके विदियट मे गीते कीपदने कथा करन एविल्ला हबै मम दन्नवा मे सिहिने किरा वेडसटहन बलन अपे विदेश रटवल इन अभी प्रेक्षक विशाल प्रमाण मम मे गीते तोरगत्ते मे लंका हेरला मिनसुंट दोषारोपणे कर महेश अभी हमलेम मे रट हेरयान मिनसु कियन द्याक्तियन देशपालन प्रश्न आर्थिक रटवनी सा मे रट हेरलेन किल मठात महेश मे रट हेरलगियान पशु वैद्य उपाध्येट बटहीर रटवल तीन इल्लुम मिलियन गण वटुब्देन रखियाती है मम बोहम अभिमानिंकेनो मे गीते तम मे लंकावे माव रंदोप गीते मे गीते रचना करपु रचख्याटत गायना करपु गायिकावटत संगीत निर्माण करपु मतितुमाटत हदोति मुस्तुति वंतवेनो मम दन्न विद्यत एक पुद्गले लंकावे रंदेवि मे गीते ए मम मे लंकावे मे बुद्धि कलने हेमनत्ता मिनिस्सु रटहरयाम हरिहलय महेश सामान्य मे मिनस वर्गीकरण क्रम की प्याक्तियों मे समाज विद्यात्मक हो आर्थिक विद्यावानो वर्गीकरण महेश ए बी सी वन सी टू डी ई के अरे ए बी के कोटसीन महेश इताम दनपति पांति मिनसु
डीई के कोटसे इन्ने दुपत खमकर सह इजनिदा वेल होयागन मिनसु सी वन सी टू तम मध्यम पांति के मिनसु दम महेश लंका रटहरयान कोई कट्टियद मध्यम पांति के सी वन सी टू कोटस तब और दहायक पितर गियाट पास मेरा टे इतर उपरीम साल्लित्यन मिनसु यदा वेलवत खांड नति मिनसु मेक विशाल गटुमकट हेतु अक्के महेश अति नति परतरे वैडवीम එතකොට මේ පුටුවේ මාව වාඩි කරන්න මේ ගීතේ කියන විදිහට බටපතුරු කපපු ලස්සන්ට සරුංගලේ හදපු මිනිස්සු ගොඩාක් අදටත් මට හම්බ වෙනවා අනුරාධපුරයට ගියාපුවම මම පුහුණු කිරීමේ වැඩසටහනකට අනුරාධපුරේ සහභාගි වෙලා ඉදදී මහේෂ් මගේ පුහුණු කිරීමේ ඒ පිරිස වාඩි වෙලා ඉන්න ඒ ශාලාවේ හොඳට දැකලා පුරුදු මුහුණක් මට පේනවා මම ගොඩක් වෙලා කල්පනා කරා කවුද මේ තැනැත්තිය කියලා අවසාන හරිදි මට මතක් වෙනවා මගේ විද්‍යාලයේ මේ සාන්ත ජෝසප් මහාවිද්‍යාලයේ අනුරාධපුර කැන්ටින් එකේ හිටපු ඇන්ටි ඉස්සර තාත්තා දෙනවා රුපියල් 5ක් අපිට දවල්ට මොන හරි කන්න මාස්ටර් මතකද ඉස්සර රුපියල් 5යි කොලේ තිබ්බේ ඔව් රුපියල් 5යි කොලේ සාක්කුවේ දාගෙන ගිහිල්ලා දවල් බලද්දි රුපියල් 5 වැටිලා හිමි හිට පිටිපස්සෙන් ගිහිල්ලා කැන්ටිමේ දොරට තට්ටු කරපුවාම මේ ඇන්ටි දොර ඇරලා බල ඇයි පුතේ කියලා අහනවා मगे अम्म महेश अनुराधपुर जनप्रिय मुखद तुम्हें उपतपल स्थानाधिपति अनुराधपुर खड़पण हाकि उपतपल कार्यालय बहुम जनप्रिय तुम्हें अम्म हर अंदर नो एंटी मावे अतुट अरगन वाड़ी उलुत्त गल मन के कतर दील तेक कुदील खाल इकमंटे अंत पुते मुखद इतने वाड़ी वेल खंड अवस्थावती गुरुवर पमनाए दम मे हमें मे अम्म मेतंगे ऐंटी मट पड़ी अभिमान खति वेन यदा मग मम के सरुंगले हदंड इरटू खपपू कोल अलोपू खेनेकुट मम यम किसी उपकार करण मे विला मंक यंग हेनंग किरी गवि गविल मंको यंग आगे मे फार्म मेक बलंड के अनुराधपुर इंटिका दूर गील बलद्दी महेश मम हिते आनगी विधि रूपे अक्नवे हे गेदरट गोडवे मट हितर धन दुख मेचरकला की अंदे गे इसरा को खदल तिब्ब पीट पस को संपूर्ण अहल तिब्बे मे इटर दिगहल महेश धन्यवाद मे अनुराधपुर कुरनागल पेतर गियापुहन विशेष मगे बिरीद मे गुरुवर इक दवसा बिरीद यानवा मे गिदरकट दर्वी बलांड राज्य संबंधी यदि मे ये दरुआई यागे मल्ली अंदकूड वाड़ी पाड़ करना महेश गेदर मे मधुर दल मगे बिंद तात हन अम्मरट आहन ऐ मे मधुर दल दवल मितर मधुर नेहमीस मे वहालिंग सारूप्य वेटन वहालिंग सारूप्य वेटन निशा दरूट बेरगा तात मधुर दल तम दरूट पाड़कर उबत् ममत मे कथा कर लंकावे मेतन किलोमीटर हत्यावकसुवत्ती එතකොට මට දැනෙච්ච දේ තමයි මහේෂ් මේ වගේ සංවේදී දර්ශන දැක දැක මට පුළුවන්ද මගේ වගකීම් කොටස අතහැරලා දාලා වෙන රටකට යන්න මට ඉදේ කරන්න බෑ කොහෙත් ඒක නිසා මම තීරණයක් ගත්තා මේක මම පළවෙනි වතාවට මේ ප්‍රසිද්ධ තැනක කියන්නේ මට දැන් අවුරුදු 42යි මහේෂ් මං අවුරුදු 50 වෙන්න කලින් මම නිවාස 10ක් හදනවා මේ නිවාස 10 හදන්නේ तमंट स्थिर भूमि अक्तियन अनुराधपुर प्रदेश यम आवश्यता व्यक्तियन पुद्गल अवृद्ध पनहवेन्न कालिंग मम मे अड़ताल दागन अना मे अवृद्ध मगे फलवेणी वेड़सट पटंगण मगे का निवार्य करण मे गीते तोरगत्ति उब प्रटदाल ज्ञान यम्मा कार्यकट आर्थिक प्रश्न निशा सामाजिक प्रश्न निशा लिविंग स्टैंडर्ड्स हुंदना आराधने अकरण उब मे रटे मिनसु सीय दहस गुदाऊ मिनसु हर कमती महेश इकम देवेलाती खाऊद मेक पटांगे हेमोम रजेट बाईनो मन रजेट बनी महेश मट रजे किसीम रजे मंकान पवतीन रजे हो पल पहुगे रजे हो इस मे तम पे रटे रटा अभी विश्वासक रोने मे पुटूट माव गिनाती मम पशु वैद्य वरे उब धन्यवाद पशु वैद्य उपाधि तम लंकावि देवनीट वेडिम मुदलती उपाधि बिहिकर वेडिम मुदलती उपाधि पलवीनीक दंत वैद्य उपाध्य देख पशु वैद्य उपाध्य तुंगन इंजीनियर उपाध्य हतरवीनियट वैद्य उपाध्य हेतु तम पशु वैद्यवर हिता अड़प्रीस लंकावट
එතකොට නමුත් අවශ්‍ය වෙන සම්පත් ප්‍රමාණය යටිතල පහසුකම් ඉතා වැඩි. මම පශු වෛද්‍යවරයෙක් විදිහට බිහිකරනද මේ රජයේ කොච්චර මුදලක් වැය කරන්නද මට යුතුයකමක් තියෙන මහේෂ් මේ මිලියන ගානම මේ රටට කොහොම හරි දෙන්න ඕන. මම මගේ මිත්‍රයෙක්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු මිලියන 8ක් වියදම් කරනවා මහේෂ්ගේ යුරෝප සංචාරයට. ඔහු සහ බිරිඳ ළමයි ටිකත් එක්ක මිලියන 8ක්. මං කිව්වා ඔබේ යුරෝප සංචාරය නවත්තන්න එපා. ඔකේ එක රටක් අඩු කරන්න. ඔබ ඉතාලිය අඩු කරන්න. ඔබ ඉතාලියට හැමදාම යනවා. ලක්ෂ 20ක් ඉතුරු කරගන්න පුළුවන් කිව්වා. අපි ගෙවල් දෙකක් හදමු. මම දන්නේ නැහැ මම යෝජනා කරලා තියෙනව කැමති වෙයිද නැති වෙයිද කියන්න. අපිට මම කියන්නේ හැමදාම අපි හිතන්න ඕනේ මේ රටට දෙයක් දෙන්න රටෙන් දෙයක් ගන්න කලින්. හරිද? මොකද අපි දන්නවා මේ ආයතන වලින් යනවන ඇනුවල් ට්‍රිප්. ඇනුවල් ට්‍රිප්ස් කොච්චර පැති වලට යනවද මහේෂ්? ඔය යන හැම පැත්තක්ම අති දුෂ්කර පැති. ඔබ යන අනුරාධපුරයට යන ගමන් මම හැමෝටම යෝජනාවක් කරන ප්‍රේක්ෂකයන්ට ඔබට පුළුවන් නම් අරගෙන යන්න අර දුෂ්කර පළාත්වල ඉන්න දරුවන්ට පොත්පත් ටික විදුහල්පතිවරයෙක් එක්ක සාකච්ඡා කරන්න. මම හැම අවුරුද්දකම මගේ පුතාගේ උපන්දිනයට ඒ දේ කරනවා. මට පුළුවන් වෙච්ච හැම වෙලාවකම අර මම සඳහන් කරපු මගේ ගුරුතුමා මට දුන්න පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය තමයි මේ මුහුණු පොත බලද්දිත් එහෙම නැත්නම් පත්තරයක් බලද්දිත් අපේ උපකාර ඉල්ලන විශාල පිරිසක් මේ ලංකාවේ ඉන්නවා. සමහර තමන්ගේ දරුවට සත්කමක් කරගන්න එහෙම නැත්නම් තමන්ගේ දරුවට අසනීපයි කොත් කී දෙනෙකුට මේකට සහයෝගය දක්වන්න පුළුවන්. ලංකාවේ ඉන්න මිලියන ගණන් අපරාධ සල්ලි නාස්ති කරන මිනිස්සු. සරුංගලයේ වරන් සල්ලි ගීතෙන් මම ලැබපු පන්නරය තමයි මගේ රටට මම සේවය කළ යුතුයි. විදේශ රටක කවුරු හරි ඉන්නවනම් මේ රට එපා වෙලා දාලා ගියපු කෙනෙක් ඉන්නවනම් ඔබට අවස්ථාව තියෙනවා මේ රටට මම කියපු විදිහට සේවය කරන්න. එතකොට කවදාවත් කියන්නේ නැති වෙයි සරුංගලයේ නුබවාගේ රට හැර යන අපේ ළමයි. අද විශ්වවිද්‍යාලයට බොහෝ අය යන්නේ කොහොමද දන්නවද මහේෂ්? කොහොමද ඉක්මනටම PhD එකක් කරන්ඩ විදේශ විශ්වවිද්‍යාලයක් හොයාගන්නේ? අම්මට තාත්තටත් කියනවා සූට් කේස් ටික ලැහැස්ති කරගන්න. තව අවුරුදු දෙකකින් ඔයාට පුළුවන් අපිත් එක්ක ඕස්ට්‍රේලියාවට යන්න, නවසීලන්තයට යන්න. ගියාට කමක් නැහැ නේ මහේෂ්. අවශ්‍යතාවයනේ. නමුත් ඔබ මතක තියාගන්න පශු වෛද්‍යවරයෙක් බිහිකරන්ඩ මිලියන ගාණක් මේ රජයේ වියදම් කරනවා. ඔබට වගකීමක් තියෙනවා. අවම වශයෙන් රටට අවුරුදු 5ක් සේවය කරන්න. මම දැන් අවුරුදු 13ක් සේවය කරනවා. 2007 ඉඳන් 2021 වෙනකන් අවුරුදු 14ක්. මට තෘප්තිමත් මම මගේ රටට මම යම් දෙයක් කරා කියලා මම.
හොඳයි ඔබ අපිට තෝරා දෙන පස්වෙනි ගීතය. දැන් ඔබ අර අඩක් අපේ වැඩසටහනට ඇවිත්. කරදිය ගැඹරේ තුන් යම ගෙවුනේ නුඹගේ දෑතට සවිය දෙවන්නයි කිරි කැටි පුතුනි. මේ කාටද ඔබ ආමන්ත්‍රණය කරන්නේ? ඍජු මුත්තරේ කියන මගේ පුතාට. මගේ පුතා කියලා කිව්වා මහේෂ් හිතනවා මගේ ගෙදර ඉන්න පුතා කියලා. මහේෂ් මට පුරුදු වෙලා තියෙනවා පුරුද්දක් මේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ම මගේ දරුවෙක් කියලා හිතන්නේ. මම හිතනවා ඒක තමයි හැම තාත්තෙක්ම තියෙන හිතවිල්ල වෙන්න ඕනේ. මේ ගීතේ විශේෂයෙන් මම තෝරගත්තේ මේ මම කොළඹ අවුරුදු 8ක් වැඩ කරනවා මහේෂ් දැන් නම් මං කුරුණෑගල ඉන්නේ. මට හරි මේ පීඩනයක් තියෙන දෙයක් තමයි මේ කොළඹ වාහන එළවන එක. මම මේ ගීතේ අවසාන හරියේදී මං ඒ කැලටත් එනවා. දැන් මගේ පුතාට කියලා කිව්වනේ මම මේක ආමන්ත්‍රණය කරන්නේ. දැන් ඉරිද දවසෙත් මගෙන් පුතා අහන දේ තමයි තාත්තේ අදත් ඔයා වැඩට යනවද? සමහර ප්‍රශ්න තියෙනවා මහේෂ් අපි නිරුත්තර වෙන ප්‍රශ්න. ඉතින් මම පුතාට කියනවා පුතේ මට රාජකාරී වැඩකට හෝ යම් දෙයකට යන්න තියෙනවා කියලා මං අවසර අරන් එනවා පුතාගේ. මම මේ ගීතේ පියවරුන් ගැන සමස්ත මගේ තාත්තා ඇතුළුව හැම පියවරුන් ගැනම කතා කරන්න හිතුවේ මම මේ මගේ රාජකාරියත් එක්ක මහේෂ් ලංකා පුරාමත් මං ඇවිදිනවා. ඇවිදින්දි මේ මඩ කලපුවේ නගර මැද්දේ පොලිස් නිලධාරියෙක් ඉන්නවා හැමදාම ඔහු මේ අර වාහන හසුරවන රාජකාරිය කරනවා. ඔහු කොච්චර කළුද කියනවනම් මහේෂ් ඒ පාට කළු නෙවෙයි නිකන් අර නිල් පාටට නිකන් දම් පාටට හොරු කළු පාට වෙලා. ඔහුගේ මේ ඇඟෙන් දාඩිය ගලන මඩ කලපුවෙන් හරි උෂ්ණාධික පළතක්. මම හැමදාම දකින්න නිසා මම මෙහෙම මගතොටේ හම්බෙන්නේ මිනිස්සුත් එක්ක හරියට කතා කරන පුද්ගලෙක්. මම හරි ආසයි මිනිස්සුන්ගේ සංවේදනයන් දැනගන්න. මොකද මම සත්තුත් එක්ක සංවේදනය කරන මිනිස්සෙක් නේ. ඒතර මට මිනිස්සුත් එක්කත් සංවේදනය අවශ්‍යයි. මම එක දවසක් මේ මඩ කලපුවේ මට මුදල් ගන්නත් උවමනාවක් තිබෙන නිසා ATM මැෂින් එකක් ළඟින් නවත්තලා ඇවිල්ලා මේ පොලිස් නිලධාරිය සැරින් සැරේ දෙනවා මහේෂ් වතුර ටිකක් බීලා යන්න. මම ආපහුම කතා කරා අපේ මහත්තයා මේ හරි දාඩියයි මහන්සිය නේද කියලා මම කතාවට මුල පුරලා ඉතින් කතා කරගෙන යද්දී ඔහු මේ හලාවත පැත්තේ පුද්ගලෙක් ඔහු කිව්වා මහත්තයා මේ ඔක්කොම මම කරන්නේ මගේ පුතා වෙනුවෙන්. තව දවසක් මම කුරුණෑගල ඉඳලා කොළඹට එද්දි මගේ වාහනේ ඉස්සරහින් යනවා මේ ටිපර් රථ. අපි ටිපර් රථට හරි බයයිනේ මහේෂ්. මේ ටිපර් රථේ මේ අර ගල් අරන් ගිහිල්ලා මේ ගල් කෑලි ඉතුරු වෙච්ච ගල් කෑලි පාරට වැටලා මහේෂ් මගේ වාහනේට එනවා. ඇවිල්ලා ඉස්සරහා බොනට් එකෙත් වදිනවා වීදුරුවෙත් වදිනවා. දැන් මට හරි අපහසුතාවයක්. මම හෝන් කරා හු අහු අයින් කරේ නැහැ. මම වාහනේ කොහොම හරි ඉස්සර කරලා ඉවරලා වාහනේ නැවැත්තුවා. පොඩි කේන්තියකුත් තිබ්බා. නමුත් මට කියන්න ඕනේ කරලා තිබ්බේ මම ඉස්සර කරගෙන ගියත් පිටිපස්සෙන් එන අනික් වාහනවලටත් ඔය දෙයම නෙවෙන්නේ මහේෂ්. නවත්තලා මම ඒ පුද්ගලයාට කිව්වා වාහනේ බහින්න. ඔයාට මට දෙයක් කියන්න තියෙනවා. කොට කලිසමක් ඇඳගත්තා. බුලත් විටක් කාපු පුද්ගලෙක් බැහැලාවිල්ලා මගේ වාහන දිහාත් බැලුවා. බොහොම අහිංසක ලීලාවෙන්. මං කෝ ආර තේරෙනවද ඔයා කරපු වරද? ඔව් මහත්තයා මට තේරෙනවා. මං චුට්ටක් කොළු උස්සලා බලද්දි මට ඈතින් පේනවා පොලිස් නිලධාරීන් දෙන්නෙක් රාජකාරීකරන. මං කෝ යන් ඉස්සරහට. ඉස්සරහට ගිහලා මම පොලිස් නිලධාරී දෙන්නට ඔබතුමා ගැන මේ පැමිණිලි කරනවා. ඔහු මට කියපු කතාව මහේෂ් සර් කමන්න නැගිලා කියන්න. මං දන්නවා අනිවාර්යෙන් මට දඩකොලයක් ලියයි කියලා. ඔහු සාක්කුවට අත දාලා ඡායාරූපයක් ගත්තා. අරගෙන මට පෙන්නවා. ඔහුගේ පුතා. ඔහු උපතින්ම ආබාධිත දරුවෙක්. සර් මෙන්න මෙයා වෙනුවෙන් තමයි මේ ඔක්කොම දේ කරන්න කියලා. ඉන් එහාට මහේෂ් මට කතා කරන්න වචනයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මම බලපුවහම එකම සරල රේඛාවක පියවරු තුන් දෙනෙක් ඉන්නවා. වරදට ගොදුරු වෙච්ච මම, වරද කරපු පියා, යුක්තිය පසඳින්න බලන් ඉන්න අර පොලිස් නිලධාරියා. මට මතක් වුණා අර මඩ කලපුවේ පොලිස් නිලධාරියා. මොකද්ද මට දෙන්න ඕනේ පණිවිඩය? මහේෂ් මේ පාරට බැස්සාම අපිට හිතන්න පුළුවන් නම් මේ හැම වාහනයකම ඉන්න තාත්තා කෙනෙක්. ඔබ අහලා බලන්න මෙතන තාත්තලා කී දෙනෙක් ඉන්නවද කියලා. මේ හැම තාත්තෙක්ම බලාගෙන ඉන්නේ අද මේ වැඩසටහන ඉවරලා ගෙදර යන්න. එතකොට පාරට බැස්සාම අපිට හිතන්න පුළුවන් නම් මගේ වාහනේට ඉස්සරහා යන්නේ තාත්තෙක්. එහා පැත්තේ තාත්තෙක්. පිටිපස්සෙත් තාත්තෙක්. මෙහා පැත්තේ තාත්තෙක්. අපිට මේ කොළඹ නගරේ මහේෂ් කොළඹ නගරේ මිනිස්සුන්ට වැඩිම මානසික ආතතිය වෙන්නේ හෝන් එකත් එක්ක. අපි කවදාවත් ඉඩ දෙන්නේ නැහැ තව කෙනෙකුට ඉස්සර කරගෙන යන්න. මේ කල ලයිට් එකේ තව තප්පර තුන නම් තියෙන්නේ. අපි කවදාවත් ඉක්මනට ගිහිල්ලා පිටිපස්ස කෙනාට ඉඩ දෙන්නේ. අපි හරි කුහකයි. අපි හරි දුෂ්ටයි. මට කුරුණෑගල ඉඳලා ආන් පස්සේ දුෂ්ටකම පෑලියගොඩ පාලමෙන් මෙහාට තේරෙනවා මහේෂ්. මම දන්නේ නැහැ මං හරිද වැරදිද කියන්න.
මේ කොළඹ නගරය ඇතුලේ ඉඳ මිනිස්සුන්ට මං ඉල්ලීමක් කරනවා පුළුවන් නම් අද හවස ඉඳලා හෙට උදේ සඳුදා දවසේ ඉඳලා වාහනවල යද්දී හිතේ තියාගන්න මේ කරදිය ගඹරේ ගීතෙත් එක්ක පියවරු දස දහසක් ඔබත් එක්ක මේ මගේ ගමන් කරන්න තවත් තාත්තෙකුට අවශ්‍යයි එයාට ගිහිල්ලා මුදල් හම්බ කරගන්න හවසට යන ගමන් නම් ඒ තාත්තගේ පුතත් බලාගෙන ඇති අපි වාගේම මේ තාත්ත ගෙදර එනකම් සුහුඹුල් අත්පා යදලු කරන්න හැම තාත්තෙක්ගේම ප්‍රාර්ථනේ මහේෂ් මම මේ මැදිරින් හැමෝගෙම ප්‍රාර්ථනේ මහේෂ් තමන්ගේ දරුවෝ එහෙමනම් අපි අලුත් විදියකට හිතමු මේ ගීතේ මම වෙන අර්ථයක් දෙන්න හැමයිස් අලුත් විදියකට හිතමු මේ සමාජෙ ඉන්න හැමෝ මොකද පිරිමිත් එක්ක තමයි මහේෂ් මේ ගස්ඨණේ තියෙන්නේ මේ ටෙස්ටොස්ටරෝන් හෝමෝනේ ප්‍රශ්නයක් නෙමෙයි හරිද අපි පිරිමි පිරිමි අභිභවා යන්න උත්සාහ කරනවා ගෑනු කෙනෙක් වාහනේ આવුත් සමහරලාට සමහරු ඉඩ දෙනවා නේ මහේෂ් එහෙනම් හිතන්න අද ඉඳලා ඔබේ එහා පැත්තේ වාහනේත් ඉස්සරහා වාහනේත් පිටිපස්ස වාහනේත් ඉන්නේ තාත්තා කෙනෙක් අපි හිතමු ඒ යන්නේ තාත්තා කෙනෙක් සහ අම්මා කෙනෙක් කියලා අපිට වගේම ජීවිතයේ දහසක් බලාපොරොත්තු හිතේ පුරවගෙන ඒ යන ගමනට පොඩි ස්පාසුවක් දීලා අපි අපේ ගමන හිමීට ගියොත් මේ වාසල කියන ප්‍රශ්නය අඩුම තරමින් 150 කින්වත් අඩු වෙයි බාර ගන්න එක හෝ නොගන්න එක ඔය තාත්තටයි අම්මටයි බාරයි සොමහිරි ගැයුමක් ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ මේ ගීතේ මුල් ගායනය එඩ්වඩ් ජයකුඩි ශූරීන් ඉතාමත්ම හැඟීමෙන් රහට ගයනවා ගයත්‍රිත් අද අපි ගයත්‍රි ගහනින් මේ ගීතය ඇහුවේ මෙච්චර කාලයකට අපි මේ ප්‍රමණ කාලයකට මේ ගීතය ඇහුවේ තාත්ත කෙනෙකුගේ පැතිකඩෙන් අද අපිට ඕන වුණා එක
අම්මා කෙනෙකුගේ පැතිකඩ රස විඳින්න. ඒ නිසා තමයි අපි පූර්විකාවට අම්මා සහ තාත්තා දෙකම එකතු කරගෙන මේ ගීතේ රස විඳින්නේ. ඒ වගේම මේ ගීතය අහන්නටපු මගේ දයාබර ප්‍රේක්ෂකීන්ට මට නොඅනුමානයි නිශ්චිතයි. මම දන්නවා මොන තරාතිරමක තාත්තා කෙනෙක් වුණත් අනිවාර්යෙන් ඔබේ දැස් දෙමිනවා. वैद्य वासल क्यू आगे उब ए खंडायमे बी खंडायमद सी सह सी वन दी टू दी दीद ने वे उब तात्कनाबदानो उबे हदवत दानो उब मुन्न तरंग वेस महंसुलाद उबे आदरणीय दरु परंपरा पोषणे करहट दन गीते अख्यटीटाई मम नम्य गीते दकिन वासल अभी अना विराट हेना गेल न महेश मे मम विश्वास मे विशेष संगीत विषय तेक मिनसुंट आदर धनने पहालोक पासल प्रेम मम මම පාසල් ප්‍රේමයේ පටන් ගද්දී මම උසස් පෙළ පන්තියට ආවා විතරයි මගේ පෙම්වතිය නවයේ පන්තියට ආවා විතරයි මේ ආදරය පාසල් ප්‍රේමය පටන් ගන්න ඇයි කියලා අහුවාම බොහෝ දෙනෙක් දෙන අර්ථකථන තියෙනවා ගෙදරින් හම්බෙන ආදරේ අඩු වෙලා වෙන්න ඇති ගෙදරින් නොසලකලිමත්කම හින්දා වෙන්න ඇති යමාදි වශයෙන් මේ ආදරය කියන වචනේ ගත්තාම මහේෂ් පර්සියානු භාෂාවේ තිබිලා තියෙනවා වචන 78ක් ग्रीक भाषा भी हतरक लतीन भाषा भी पहाक इंग्लिश भाषा एक वचन थी लव विविध लव आदर वर्ग थी नो मे युवतियाक सह पुरुषेक सह स्त्री अक्ति आदर रोमांटिक लव के लगे नो समाट अपेट ए अवस्था अणु अति लव आदर तीन अभी कालीन कथा कर रटगेन आदर इकड़कना प्रग्मटिक लव के लव सहोदर अतिर अति सहोदर प्रेम इट पास पौले अत्यक्ति प्रेम इट पासे अभी रटकट करना आदर मे वगे आदर वर्ग गुडक्तिबहम पासल प्रेम किल के महेश एक बहुम उड़ीन आदर मठा पासल प्रेम हमबेन्े पासल बसरते पासल बसरते मेकार पारे अनेक तम मे पुद प्रवाहन सेवे ने वे पुद्गलिक प्रवाहन सेव्या मे पासल बसरते महेश अरंगी ज्ञानुमय वितराय मगे अम्मे तिब्ब हम ये पासल बसरती रेदुराट कील वेल मावत्ते बसरती अद दान मै सिनावे नरियाट कुल्लु बार इत मेक अतुले इन्नवा मे शिष्याव आसन वासी तिहाक पितर पासल बसरती आना पिरिमि तुंदेनाय रेदुर महत्याय रेदुर महत्याय पुताय ममय अभी तुंदेना इसरहाम सीट तुने आने पीट पास बलांडवा तहना बेलुवत तोहु मेहम कल बलनो इतिंग ओय तिस देना मातरिं मट एक शिष्यांग तारुणीट की उत्तर महेश हितयान गील को मैं अपना प्रेम संबंधितावे पटंगन प्रेम संबंधितावे पटंगरंग दंगे दीवन नहन सन्नीवेदने हमबेन्द पासल बसरते न्यूस लंगिम बहिनो मन न्यूस लंगिम बहिनो एच्चराय बसरते नग्गम कथाकर लिव तम अपे ప్రధాన మాధ్య సన్నివేదన మాధ్య సన్నివేదన మాధ్య అద మే మం మెతన అవిల్ల మే వలసటాన పెలగస్సగన మహేష్ దక్కొత్ మే మన కొలవల మే లీయల తిబ్బమ మట నాసి లస్సంట లియండ పులువా హందర స్క్రిప్ట్ లియండ పులువా ఏ హకియావ హంబునే మే పాసెల్ కాలే లియున్ లియపు పురువ పలపురు దత్ ఎక్క అవసన్ వశిన్ కొమారి ప్రేమే హమారేది అవరుదు 15 కేది మెన్న మెచ్చరక్ కేది లకు మిటి దెకక్ తిబ్బా అయ మట యవ్వత్ మమ అయట యవ్వత్ मे लिव मक्लियां गतकर्ण काले पैदेक हमार क्लसियला फ्लो एक अक्ति गलाया मक्ति कल्ला लिव उतन क्रमे अक्ति महेश मे मेडसटा तनक मेकट पौडर दानो कि पौडर मनोहर सूद घन देखो अल बहुम हर पास प्रेम अरगन गिया इतकोट ये काले समाजी दम्मी सुगत दिखता अनुराधपुर वेडसटा हन मगे समकाल मित्रो अभी दिना दिनगा कल मगे पिमती सह मम दिनगा बहुत मिहली प्रेम आदर कथा वक्की मे आदर कथा वृद्ध पहाल वक् महेश अभी दिना विश्वविद्यालय तेरी तेरीला
අපි දෙන්න බොහොම හොඳින් විශ්වවිද්‍යාල කටයුතු ඉවර කළා අපි දෙන්න විවාහ වුණා මගේ වර්තමාන පෙබ්බින්ද තමයි එදා පෙම්මතිය වෙන්නේ ඉතින් දැනට අවුරුදු 25ක් අපි දෙන්න යාළු වෙලා ඉතින් පාසල් ප්‍රේමය තුලින් අපිට ලැබෙන්නේ මොකද්ද කියන දේ අපිට බලන්න ඕනේ මහේෂ් මං හිතනවා අපි දෙන්න අතර තියෙන මේ තද බැඳීම හැම දෙයකටම අඩිතාලමක් වැටුණා අපි දෙන්නගේ පාසල් ප්‍රේමය අපි එදා සිහින මවපු දේවල් තිබ්බා අපි එදා දැක්ක දේවල් තිබ්බා අපි අනාගතයේ බිඳමැද දකපු සිහින තිබ්බා හදපු ලෝකයක් තිබ්බා ලෝකයක් තිබ්බා අද ඒ එක එක සිහිනය අපි ගයක් හදන්න මෙහෙමයි අපි දරුවෙක් හදන්න මෙහෙමයි අපි මේ හැම සිහිනයක්ම එකිනෙක ඉලිවෙද්දී නැත්නම් අපි සැබෑ වෙද්දී අපි දෙන්න ඉතාම සන්තෝෂ වෙනවා ප්‍රේමය ගැන කියද්දි මහේෂ් ආපහු මම තැනකට එනවා මේ හැම වෙලෙම මට මේ විශේෂයෙන් මිදෙන්නම බෑ සත්තුන්ගේ ප්‍රේමය කැමති අහන්න මේ අලියතුන්ගේ ප්‍රේමය මේකනම් හරි ලස්සන කතාවක් මේ අලියතුන් ඔබ දන්නවද අපි දසමාසයේ උරේ කත්ත කියලානේ වඳින්නේ අලියෙක් කොච්චර කාලයක් නැත්නම් ඇතින්නක් කොච්චර කාලයක් ගර්භණීව ඉන්නවා කියලා ඔබ දන්නවද අවුරුදු දෙකක් මාස 24ක් ඇතින්න කියලා සතෙක් ඇත්තරම නෑ මහේෂ් ඒක අපි මේ භාවිත කරන වැරදි වචනයක් ඇතා තමයි ඉන්නේ ලංකාවේ ගැහණු සත්තුන්ට දල නැහැ පිරිමි සත්තුන්ට පමණයි තියෙන්නේ සාමාන්‍ය මාස 8ක් විතර යද්දී ගැහණු සතෙක් පරිණත වෙනවා ලිංගික පරිණත වෙනවා පිරිමි සතෙක් සාමාන්‍ය මාස 15ක් විතර යද්දීම පරිණත වෙන්නේ ඒ පරිණත වුණාම මේ අර ගැහණු සතා නැත්තම් ඇතින්න ෆෙරමෝන කියලා රසායනිකයක් නිකුත් කරනවා මේ ඊට අමතරව අදි තීව්‍ර ශබ්දයකුත් නිකුත් කරනවා මහේෂ් ඒ තීව්‍ර ශබ්දේ නිකුත් කරන්නේ දැන් මම පරිණත වෙලා ඉන්නේ මාව හොයාගෙන එන්න මේ ශබ්දය සහ ෆෙරමෝන කිලෝමීටර් 4ක ප්‍රමාණයකට යනවා. දැන් ගියාපුවම අර පරිණත භාවයේ ඉන්න ඇතෙක් එහෙම නැත්නම් දල තියෙන හෝ දල නැති සතෙක් ඇය කෙරෙහි ආකර්ෂණය වෙනවා. හැබැයි ඇයට ස්වයංවරයක් හිමිවන්නේ නැහැ. ඇයට කැමති කෙනාව තෝරගන්න බෑ. තෝරගන්න අර ඇත්තු 5 දෙනෙක් ආවොත් 5 දෙනාම සටන් කරන්න ඕනේ. සටනක් ඇති වෙනවා. අපි හිතමු ඇත්තු දෙන්නෙක් වෙන්න පුළුවන්. ඇතෙක් සහ අලියෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හොඬ මේ දල නැති අලි දෙන්නෙක් වෙන්න පුළුවන් කැලේ ඇතුළේ මිනිස්සු නිරීක්ෂණය කරලා තියෙන මහේෂ් මේ සටන පුදුමාකාර විදිහ සටන සමහරවිට කැලේ ඇහෙනවලු මහේෂ් මේ නිකන් අර ලී කෙලි වලදී ඇහෙන ශබ්ද ඒ අර සත්තුන්ගේ තියෙනවා ඒගොල්ලන්ගේ අර පණුදත් කියලා අතරම ඒවා මේ දල නෙවෙයි පොඩි දත් දෙකක් වගේ තියෙනවා ඒවා ගැටෙන ශබ්දය තව වෙලාවට කැලෙන් ඇහෙනවලු මේ දියබුන් ගහනවා වගේ ශබ්ද ඒ ඇහෙන්නේ අර හොඬ වැලවල් දෙක එකට හැදෙන. ඉතින් මේ දෙන්න සටන් කරාමාර දවස් 3-4 සටන් කරනවා තමන්ගේ පෙම්වතිය වෙනුවෙන්. කරලා අවසානයේ වශයෙන් මහේෂ් එක්කෙනෙක්ව මරලා දානවා. මරලා දාලා තමා තමන්ගේ තන තමන්ගේ පෙම්වතිය ලබා ගන්නෙ. ඉතින් මේ නුහුරු නුපුරුදු ආදරය පිළිබඳ ගීතය මම ඇත්තටම මම අදටත් මේ ගීතේ වාදනය වෙද්දී මට මගේ අතීතය අපි දෙන්න ආදරය කරපු විදිය ඔබ විශ්වාස කරන්න තාමත් අපි ගාවේ ලියුම් ටික තියෙනවා. බොහොම සුරක්ෂිතව මගේ බිරිඳ ඒටි කරන් තියලා තියෙනවා. ඉතින් අපි ආදරේදී පාසල් ආදරේ තුලින් අපි ජීවිතේ නාස්ති කරගත්තේ නැහැ නේද? බෑග් එකක් ඇතුළට ආදරේ සීමා කරේ නැහැ. අපි බොහොම හොඳින් ඒ ආදරේ කරලා අවසන් වශයෙන් විවාහ වෙලාද බොහොම ලස්සනට ජීවත් වෙනවා මහේෂ්. Thank you.
මම හිතනවා වාසල ඒ ගැයුම නම් කිසිම විදිහකට සම කරන්න බෑ සාමාන්‍යයෙන් කතාවට අපි කියන රිදී සීනුවක් වැයනවා වගේ කියලා රිදී සීනු දෙකක් වැයනවා වගේ මට හැමෙන්නේ මම දන්නේ කොහොමද ඇත්තටම රවින්දු ඉතාමත්ම ලාලිත්‍යයට ගායනා කරා හැංගීමෙන් ගායනා කළා ඒකේ තීව්‍ර ස්වරය ඒකේ තීව්‍ර රහා දුන්නේ ගයත්‍රී ඒක ගයත්‍රී එක්තරා තැනක ගායනකොට ඒක ඇත්තටම රිදී සීනුවක් අපි යනවා මේ ඊළඟ ගීතයට මගේ නාම ලී බැඳි ආදරේ මන මාලියයි මැණිකේ ඔයා මේ කාටද කියන්නේ කවුද මේ මැණිකේ මහේෂ් මට ජීවිතේ එක මැණිකේ ඉන්නේ ඒ සඳුනේ සඳුනේ ඉතින් ඇයට තමයි මේ ගීතේ කියන්නේ හැබැයි මේ ගීතේ මම තෝරගත්තේ වෙනම මානයක් ඔස්සේ මිට කලින් ගීතේ ගායනා කරපුවා මහේෂ් අපි මේ ගීතේ ගායනය පිළිබඳව හරි ඉහලින් වර්ණනා කරනවා මහේෂ්ට තේරුණාද දන්නා ඒ ගීතය ඇතුලේ අපේ වාදක මණ්ඩලය කරපු මෙහෙය මම හදවතින්ම අගය කරනවා. ඔවුන් දාපු සමහර කෝඩ්ස් මට තේරිච්ච විදිහට මම පුදුමයටපත් වෙනවා ඒ දාන කෝඩ්ස් වලට. මොකද මම සංගීත ඉගෙන ගත්ත කෙනෙක් විදිහට. අපි තාමත් මහේෂ් ලංකාවේ ගීත විග්‍රහ කරන්නේ අර්ථයට පමණයි. මම දැකපු මේ සීනේ කිරා වැඩසටහනට පස්සේ ලංකාවේ විවිධ නාලිකාවලින් විශාල වැඩසටහන් ප්‍රමාණයක් ඊට පස්සේ පටන් ගත්තා. හැම වැඩසටහනකම මම දකින්නේ මහේෂ් මේ ගීතේ අර්ථය තමයි විග්‍රහ කරන්නේ. මේ අහවල් දෙය ගැන කියන අහවල් සමාජ කතිකාවත ගැන කියන. මම කොහෙවත් දැක්කේ නැහැ මේ සින්දුවේ තනුව. මේ ලස්සන වයලින් වාදනය. මම මේ නාමලි මගේ නාමලි ගීතේ තෝරගන්නෙම අපිට දැන් වාදනයේ යද්දි තේරෙයි පළවෙනියෙන්ම අපේ වයලින් වාදකයා ලස්සන ස්වර ඛණ්ඩයක් වාදනය කරනවා. පුදුම ලස්සනක් මහේෂ්. ලංකාවේ තමයි මම මේ වාදකයන්ට අඩුවෙන්ම අවස්ථාව ලැබෙන අඩුවෙන්ම ඇගෙයීමට ලක්වන රටක් විදිහට දැක්කේ. මම ප්‍රංශයේ ගිහිල්ලා මහේෂ් මේ පැරිසියේ ඉඳලා මගේ ආයතනයට යන්න කිලෝමීටර් 400 ගණක් තියෙනවා. මම තෝරගන්නේ ගුවන් යානය නෙවෙයි කෝච්චිය, දුම්රිය. මොකද ඒකට හේතුව මුළු ප්‍රංශයේම මට බලාගෙන යන්න පුළුවන්. පැය 4-5ක් යනවා. ඒක දවසක් මේ පැරිසියේ මම රේල්වේ ස්ටේෂන් එකේ ඉද්දි තා මහත පුද්ගලෙක් නිකන් සූමෝ ක්‍රීඩකෙක් වගේ වාඩි වෙලා ඉන්නවා. හැමෝම ඇවිල්ලා හුට අතට අත දීලා කතා කරලා යනවා. මම බැලුවා කවුද මේ? මම එහෙම ගිහිල්ලා එන පුද්ගලයෙක්ගෙන් අහනවා මේ කවුද මේ පුද්ගලයා? එතකොට ඔහු කියනවා ඔහු ලෝක ප්‍රකට චෙලෝ වාදන ශිල්පියෙක්. එතකොට මම දන්නේ නැහැ ඔහුව. හැමෝම ගිහිල්ලා හුට අතට අත දීලා කතා කරලා යනවා. මං ඒ වෙලේ කල්පනා කරා මට නම් ටිකක් මතක් වුණා. අද වැඩසටහනේ ඉන්න අපේ අජිත් ජයවීර මහත්තයා
අපේ නාල කංචන කුමාර මනෝජ් පීරිස් කලනි පෙරේරා ඩීඩී ගුණසේන සුමිත් ප්‍රියංකර මේ ඔක්කොම මට මතකයට ආවා අපේ රටේ මේ වාදකයන්ට දෙන තැන ඇගීමකට ලක් නොකිරීම මම නම් හරිම කනගාටුවෙන් බලන කාරණයක් ඉතින් අපි බැලුවොත් එහෙම හෝපලුවන පෙත භාගේශ්‍රී රාගයෙන් හැදිලා තියෙනවා ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මාරම්බරි ගීත තිලක්කා මොද් කියන රාගෙත් එක්ක හංසරාජනී මල් කවුන්ස් රාගෙත් එක්ක මුව මුක්තාලතා පීලු රාගෙත් එක්ක ඒ විතරක් නෙවෙයි තව රාගාශ්‍රිත ගීත ගොඩක් තියෙනවා මහේෂ් මම ඉගෙන ගත්තේ මම මේ කියන්නේ මන්නාරම් පිටිවැල්ලේ ඊට පස්සේ ගුමු ගුමුව වදුලේ මේ බූපාලි රාගෙත් එක්ක අපිට තේරෙන්නේ නැති මොකද්දෝ දෙයක් තියෙනවා මහේෂ් මේ සින්දු ඇතුලේ අපිට ඒක තේරෙන්නේ නැහැ හැබැයි ඒ හැම එකක්ම අඳුර අඳුර මගේ යමන් රාගය ආශ්‍රිතව ඉතින් හෙට දවසේ අප දෙදෙන යමන් රාගය ආශ්‍රිත ඉතින් මම හිතනවා මේ මේ රාගාශ්‍රිත ගීත සාමාන්‍ය ජනතාවට සමීප කරන්න වැඩසටහනක් කරන්න පුළුවන් නම් මේ සංගීත ශිල්පීන්ට අවිල්ලා ඒ වැඩසටහනට සංගීතය සපයන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන් නම් අපිට මිනිස්සුන්ට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් මේ ගීත රසාස්වාදනය පිළිබඳ හොඳයි තාමත්ම ස්තුතියි ඔබට අපේ සහෘද වාදක මණ්ඩලය පිළිබඳව සහ සමස්ත ලංකාවේ ජීවත් අපිත් එක්ක ජීවත් වෙන සියලු සමස්ත සංගීත ශාස්ත්‍රීය නියෝජනය කරන වාදක සහාය සියහා සමාන වෘත්තීන් වල යෙදෙන සියලු දෙනා වෙනුවෙන් ඔබ ගීතයත් ඔබලා තියෙනවා එමනම් අද දවසේ අපේ සිහිනේ කිරෑ වැඩසටහන තුලින් ඒ සමස්තයටම උපහාරයක් පිණිස ඔහු තෝරාගත් ගීත
ඉතාම මිහිරි ගීතයක් ඒ ගීතය අපි හුඳින්ම රස වින්දා අපේ වෛද්‍යතුමා මගේ නාමලී ගීතය ගෙනවිත් ලබා දුන්න ਵਿਚාරයත් එක්ක ගීතය අහන්නත් කොටසක් මම හිතනවා දයාබර ප්‍රේක්ෂකින්ගේ තව කොටසක් තම තමන්ගේ ප්‍රාමාණික මතක සටහන් එක්ක නාමලීලව මතක් කරන්න ඇති නේද අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම තම තමන්ගේ නාමලීලව නාමලීලව දැන් අපිට ඕනේ විරාමයක් අපි යනවා විරාමයට මේ විරාමයට ගිහිල්ලා ඇවිත් අපි බලමු මේ සතියේ කවුද පියෝඩේල් වාසනාවන්තයා කියලා රුපියල් 25000ක මුදලක් සහ ඔබට මම හිතනවා මාසයක් දෙකක් විතර භාවිතා කරන්න පුළුවන් පරිභෝජනය කරන්න පුළුවන් පියෝඩේල් කිරි නිෂ්පාදන ඇතුළත් කිරිතේ පැකට් ඇතුළත් තෑගි පාසලයක් ලැබෙනවා ඒ අනුව පසුගිය පෙබරවාරි 28 විකාශය වූ වැඩසටහනට අදාළ ජයග්‍රහණය අංක 55 ඩී 40 මාලිගාවත්ත මහල් නිවාස සංකේතය කොළඹ 10 ලිපිණී පදිංචි එබි නිශාන්ත කිත්සිරි මහතා විසින් හිමි කරගත්තා එම ජයග්‍රහණ ඔහුගේ නිවස වෙතම ගොස් පෙරිනැමීම අනුට්ස් කොකෝවා සමාගමේ කාණ්ඩ කළමනාකාර සම්පත් පෙරේරා සහ විදායක කාණ්ඩ කළමනාකාර අමිල තනංචයන මහතුරුන් අතින් පසුකියදා සිදු වුණා සිහිනේ කිරේ නැයි අපි විරාමයට යන්න කලින් ඔබට පොරොන්දු වුණා වගේ මේ සතියේ කවුද රුපියල් 25000 ජයග්‍රහකයා කියලා තෝරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ අද අපේ වැඩසටහනේ ගීත තෝරන ගීත විචාරය කරන ඔහු කැමති ගීත 10 අරගෙන ඇවිත් අපිත් එක්ක කතා බහ කරන පශු වෛද්‍ය වාසල සංජේ වාසල මෙතුමාගේ ඒ සංවේදී වාසනාවන්ත සුරක්ෂිත අතින් අපිට එකක් තෝරලා දෙන්න මේක ඇතුලේ ගොඩක් තියෙනවා ටිකක් ප්‍රේක්ෂකයෝ හිතයි උඩින්ම තියෙනව ගන්නවා කියලා ඔබ ටිකක් ගැඹුරට ගිහින් එකක් හොයාගෙන එන්න ගෑනු ළමයි 30ක් ගිය බස් එකේ කෙනෙක් හොයාගන්න පුළුවන් වුණා නම් මේක එච්චර ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ නේද අනිවාර්යෙන්ම හිමාෂා මහේෂිකා 182 මීගමු පාර නිට්ටඹුව හොඳයි එහෙනම් ඔන්න ඔබ තමයි අද දවසේ මේ සතිය රුපියල් 25000ක සහ කිරි පාර්සල් තෑගි වශයෙන් ලැබෙන වාසනාවන්තයා ඔබේ ටිකට් පත මං වෙනම තිබ්බා හොඳයි ඔබට බොහොම ස්තුතියි කොහොමද සඳුනි සහ ඔබේ කුටුම්බ ජීවිතය ඇතුලේ කොහොමද කාල කළමනාකරණය සහ දැන් දරුවාගේ කොහොමද වයස් කාණ්ඩය මගේ පුතාට අවුරුදු 7යි මහේෂ් බිරිඳ ගුරුවරියක් ඇත්තටම ගුරුවරියක් වුණාට ඇයගෙන් වෙන සේවාව හරි වෙනස් සේවාවක් වෙන්නේ අය මනෝවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක්. ඔහු මේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ එහෙම නැත්නම් දරුවන්ගේ විනය කිව්වොත් මං නිවැරදි. විශාල වශයෙන් ඒ විදිහෙන් කැපවෙච්ච ගුරුවරියක්. ඇය සම්පූර්ණයෙන් ඒ සඳහාම කැප වෙලා ඉන්නේ. ඉතින් කාලකලමනාකරණය මහේෂ් අපි ඉතාම හොඳින් කරගෙන යනවා. ඒ වගේමයි දරුවට පුතාට ලොකු කාලයක් ලබා දෙනවා. මොකද ඔහුට මාව තමයි ගොඩක් අවශ්‍ය. මේ වයසේදී පුතාට වැඩියෙන්ම අවශ්‍ය තාත්තාව. ඉතින් අපි දෙන්නාට හවසට තියෙනවා වැඩ ගොඩක්. ඒ තමයි ඔව් හොඳ මේ පර්කෂන් නැත්නම් තාල වාද්‍ය භාණ්ඩ වාද්‍ය ශිල්පියෙක් අපේ ගෙදර සංගීත භාණ්ඩ ගොඩක් තියෙනවා මහේෂ් ඒව අරගෙන අපි තුන්දෙනා හවසට පොඩි බජව්වක් දානවා ඉතින් අපි බොහොම සතුටින් කාලය ගත කරගෙන යනවා හොඳයි ඔබ තෝරා දෙන 8 වෙනි ගීතය හන්තානට පායන සඳ ලස්සනයිද බලන්න මේ ගීතයත් අපේ වැඩසටහනට මං හිතනවා අවස්ථා ගණනාවක ආපු ගීතයක්. අද ඔබගෙන එන්නේ මොන විදිහේ පණිවිඩයක් එක්කද? මම මේ ගීතේ මේ ਵਿਚාරය අහලා තියෙනවා මේකේ රචකයාගෙන්ම අපේ ධම්මික බණ්ඩාර සර් කුරුණෑගල මහතුමත් ඉන්නේ. හැබැයි මේ ගීතයක් අපිට ඕන විදිහකට දකින්න පුළුවන් නේ මහේෂ්? ඔව්. මම මේ ගීතේ දකින්නේ ඔහු කියන ਵਿਚාරයට හාත්පස වෙනස් විදිහකට. දැන් මමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී පශු වෛද්‍ය පීඨෙන් මම 2001 2007 කාලේ මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලියවිච්ච ගීත ගොඩක් තියෙනවානේ මේ නගරය හන්තාන දෙසින් එන හමු වෙන්නට වෙන් වෙන්නට ඇවිත් යන එන රොෂාන් ප්‍රනාන්දු ගායනා කරපු ගීතය හන්තාන අඩවියේ නන්දාමල්ලි මහත්මිය ගායනා කරන ගීතය දැන් මේ ගීතේ කියන විදිහට ධම්මික බණ්ඩාර අපේ ධම්මික සර් කියන්නේ මේ ඔහුගේ පන්තියට ආපු ළමයි දෙන්නේ ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් අන්තිමට කොහොම හරි දෙන්නම් විභාගය කරලා ගෑනු ළමයා විශ්වවිද්‍යාලයට යනවා පිරිමි ළමයාට හැබැයි විශ්වවිද්‍යාලයට යන්න හම්බෙන්නේ නැහැ ඔහු මේ
අලවිකරණය පිළිබඳ යම් රැකියාවක් කරනවා. ඉතින් ඒ පිරිමි ළමයා ධම්මිකසට හම්බුණාට පස්සේ ඒ ළමයා කියපු දේවල් එක්ක තමයි මේ ගීතේ ලියන්නේ දැන් ඔහුගේ අත්දැකීමක් විදිහට. හැබැයි පොඩි පරස්පරයක් තියෙනවා. දැන් මේ පේරාදෙණ විශ්වවිද්‍යාලයේ හරි උපසංස්කෘතියක් තියෙනවා නේ මහේස්. ඒ උපසංස්කෘතියත් එක්ක මේ ගීතේ ඒ කියන අර්ථ දැක්වීම පොඩි වෙනස් මත ගැටීමක් තියෙනවා. දැන් මේක කියනවා හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න. මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. දැන් හන්තානේ හඳේ ලස්සන බලන්න නම් ඔබ හන්තානට ගිහිල්ලාම තියෙන්න ඕනේ. දැන් අපි හවස ඉස්සර යාළුවොත් එක්ක එකතු වුණා මහේෂ් මේ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ වාඩි වෙලා මේ එහා පැත්තෙන් පේන හන්තාන සාමාන්‍ය හවස 6 7 8 වෙනකන් අපි කතා කර කර ඉන්නවා. ඒ කාලේ කතා කරන්නේ ඉතින් අනාගතයට අපි මොකද කරන්න කියන එක ගැන. හන්තාන පැත්තෙන් පායන හඳ ඇත්තටම හරිම ලස්සනයි. එතකොට එහෙනම් මේ කතානායකයා අනිවාර්යෙන් විශ්වවිද්‍යාලයේ ගියපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් ඔහුට මේ හන්තානේ හඳ අනික් තැන් වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. දෙවෙනි කැලල අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න. එතකොට අනිවාර්යෙන් මහේෂ් අපි හිතරෙන්නේ මොකද්ද? මේ දෙන්න අනිවාර්යෙන් කුඩේ යටින් ගියපු දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ කුඩේ යටින් ගියපු දෙන්නෙක් වෙන්න නම් මම කියන්නේ මේ පුද්ගලයා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තිබෙන්න තියෙන්නම ඕනේ. අවසාන කැලේ කියනවා ලතා මඩුලු අතවනාවි එපා අහක බලන්න මා ගැන මතකයේ ගුලි කර මහවැලියට දමන්න. දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියපු ඕන කෙනෙක් දන්නවා මහේෂ්. මහවැලි ගඟ ගැන කියනවා නම් මහවැලි ගඟ අයිනෙම්ම ගියපු තැනිනුත් ප්‍රෙම්මතුන් විදියට යන්න ඕනේ. දැන් ප්‍රේක්ෂකයන්ට හිනායයි මහවැලි ගඟ අයිනෙම්ම යන්නේ ලවර්ස් ලේන් එක. මේ දෙන්න අනිවාර්යයෙන්ම ලවර්ස් ලේන් ගියපු දෙන්නෙක් විය යුතුමයි. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපසංස්කෘතිය ඇතුළේ නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ කොහෙවත් පොත්වල ලියවිච්ච ඒවා නෙවෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට තමන්ගේ බාහිර බාහිර සමාජයේ ඉන්න පෙම්වතියක් එක්ක ලවර්ස් ලේන් එකට යන්න පුළුවන්. විශ්වවිද්‍යාලයේ ඉන්න දෙන්නෙකුට ලවර්ස් ලේන් එකේ යන්න පුළුවන්. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතුළේ ඉගෙන ගන්න ශිෂ්‍යාවකට බෑ තමන්ගේ පිට ඉන්න පෙම්වතෙක් අරගෙන ලවර්ස් ලේන් එකේ යන්න බෑ. ඒක හරි වැරදි වැඩක්. නෑ. ඇත්තටම මහේෂ් එහෙම කරලා තියෙන නීතියක් සම්පාදනය. සම්පාදනය වෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් කියලා මම හිතනවා. කාගේ ආරක්ෂාවද? ළමයිගේ ආරක්ෂාව වෙනුවෙන්? නෑ අර පිරිමි ළමයි ආත්මార్థකාමී. නෑ කොහෙත්ම නෑ. අපේ විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ළමයි 10500ක් විතර ඉන්න එකවරයි. එතකොට අපිට එහෙම ආත්මార్థකාමී වෙන්න ඕනේ නැහැ. නමුත් යම්කිසි නීතියක් නෙවෙයි මහේෂ් මං කිව්වේ. එක්තරා විදිහකට ප්‍රීතියක් විදිහට හදලා තියෙනවා. දැන් එහෙම ආපු එක්කෙනෙකුට වෙච්ච කතාවකුත් මං කියන්න. එහෙම එක්කෙනෙක් එනවා විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාල ශිෂ්‍යව බලනවා මෙයා පිට කෙනෙක් කියලා අඳුර ගන්නවා. අහනවා කමන්නේ මහේෂ් විශ්වවිද්‍යාල භාෂාවෙන් මේ කිව්වට. මේ ඔබ කොහෙද ඉඳලා දාවි කියලා අහනවා. එතකොට ਉਹ කියනවා මං අහවල් පීටේ කෙනෙක් කියලා කියනවා. කොච්චර ඇහුවත් දැන් මේ පුද්ගලයා ඇත්ත කියන්නේ නැහැ. මහෞෂධ නුවණ පහළ වෙච්ච එක ශිෂ්‍යෙක් අහනවා ඔබ අnder කෑවි කොහෙන්ද කියලා අහනවා. දැන් දවල් 12ට විතර වෙලාව ඇති. ඔහු කල්පනා කරනවා අතන කැන්ටිමින් කිව්වනම් ඔහු කියනවා අපි ගෙම්බ කැන්ටිම කියලා තියෙනවා. ගෙම්බ කැන්ටිමින් තමයි කෑවේ කියනවා. අල්ලගෙන එක්කන් යනවා. විශ්වවිද්‍යාල භාෂාවෙන් අnder කෑවි කොහෙද කියලා අහන එකේ තේරුම ඔබ පාසල් අධ්‍යාපන ලැබුවේ කොහෙද කියලා අහන එක. දැන් විශ්වවිද්‍යාල කෙනෙක් නම් ඔහු දන්නවා අnder කෑවා කියන එකේ අර්ථය. හරිද? එතකොට මේ ඒක නිසා මේ මේ ගීතය මම දෙන්න වෙනම විග්‍රහයක් නෑ. මේ කියන්නේ විශ්වවිද්‍යාලේ හිටපු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් සහ ඊට පල්ලෙහා හිටපු ශිෂ්‍යාවක් අතර ඇතිවෙච්ච පෙම් සම්බන්ධතාවයක්. දැන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා අයින් වෙලා ගිහිල්ලා ඉවරයි. දැන් එයාගේ පෙම්වතිය සරසවි ඇතුළේ ඉන්නවා. එහෙම කෙනෙක් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඔහුට තමයි මතක් වෙන්නේ මේ කුඩේ යටින් ගියපු හැටි, මහවැලි ගඟ අයිනෙන් ගියපු හැටි. ඉතින් ගොඩක් දේවල් මතක්. සහ ලතා මඬුළු ඇසුර. ඔවුන්ට අනිවාර්යයෙන්ම මතක් වෙනවා ඇති. ඉතින් හරි ලස්සන ගීතයක් මේක. Oh.
ගීතයත් අපි ඉතාමත්ම හොඳින් රස වින්දා මම දැක්ක වාසල ඒකේ සමහර සංගීත අනුඛණ්ඩ වාදනය කරනකොට විශේෂයෙන්ම ලීඩ් ගිටාරයෙන් වාසලේව හරියට වෙන් වෙන් වශයෙන් රස වින්දා එහෙම නේද අනිවාර්යෙන්ම අපේ වැඩසටහනේ තව ගීත දෙකක් තියෙනවා ඒයින් මුලින්ම අපි ගන්න පොඩි දුවගේ සීනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි කොහොමද ඔබ මේ ගීතය අපේ ප්‍රේක්ෂකින්ට දෙන්නේ गीते महेश मम तोरगत्ते विशेषेम मे अद समाजे तेन पोड़ी कैटलुकट एमनत्तम पोड़ी प्रश्न एकट प्रविष्ट अग्गंड तंग मगे आयतने हिन्नु सेवके उंट मीट कलिम मम लंका प्रसिद्ध आयतने एक सेवे करा मगे अटतितपु सेवक हेमोटम मे गीते मे प्रिंट करला लैमिनेट करला गेदर गहगन्न किवमु एक हेतु अक्ती नो मे आयतन वाल इन पुद्गल मंदन अनेका तेहमद केला सिकुराद हवस के मोन दवस महेश सिकुराद हवस ये कमे मे वचने महत पावित मे सैटन दवस मम दुदे तमा मे अद समाजी बोहो पिरी तमंगे वगकीम कोटस पेहर हारी ये पेहर हारी हवस राजकारी वेला इवर नाट पास गुड़ कट्टी गेवाटे अन्न मगे आयतने तेम पुद्गले किटिया दवसाक मे हे बिंद मट कॉल दी लखनो मे आवला आवेनागर अने डॉक्टर पुलुहन बल्ड को मगे दरअट असनी पाई मट अरण्योनी रोहालट मम तन अभी हेमदेना मत उत्साह संबंध करगण महेश कोहमट संबंध करगण बेर मम पहुन दहुआ भाषा आई मैं तमस को दिग्गी ओके डॉक्टर मट हों मे हाउस वेड्यूना गहकट मगे कारक नवत्गन मट प्रियद मे पदवागन एंड बर सह मंग एलिवेन का निधि अगत्ता मंग कोहमद निधि अगत्ते मोटर अति पन गन मगन हेतुकट मंग दरवट हानि अक्ना मर खरदे अक्ना खरंद अक्न है ओहुट महेश मे गेदरट वड लोकुई मे या लोटिक मट तेरुंगंड बरी साक्ति ममद विवाह वेल अवरु दहाय दिनवलिंग तुंदा सहसी पनाकट बड़ी मगे बिंद साक्षिधराई
මං කිසිඳු දවසක යාළුවොත් එක්ක සෙට් වෙන්න ගිහිල්ලා නැහැ. එතකොට ඔබ හිතන්න පුළුවන් මේ මිනිස්සුන්ට යාළුවෝ නැතිද? මට තරම් යාළුවෝ කාටවත් නැත්තේ. මම අහන්නේ මේ සෙට් වුණාට පස්සේ මොනවද මම කතා කරන්නේ? දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව නේද? ඒ අර බෝතලේ තියෙන එක එක මට්ටම්. මේ මට්ටම් යද්දී අවසාන වශයෙන් එනවා මේ ඉංග්‍රීසි භාෂාවත් එනවා. මම යෝජනා කරන මහේෂ් අපේ ලංකාවේ ඉන්න මේ පිරිමි බහුතරයක් අරක්කු බොන්නේ හෙට උදේට ලංකාවේ තියෙන සියලුම අරක්කු ඉවර වෙයි කියලා බයට වගේ. ඉතින් මම හිතනවා මේ මේක මද්‍රව්‍ය පාවිච්චි කරන අයට පොඩි පණිවිඩයක් වෙයි. ඉතාලම වැරදි ආදර්ශයක් මහේෂ්. මදුවිත තොලගානවා කියලා කියන්නේ. මම මේ බටහිර රටවලට ගියාපුවාම විශේෂයෙන් මම දැකලා තියෙන මේ වයින් බොන විදිහ. ඔවුන් මේ මද්‍යසාර එහෙම නැත්නම් මේ මත්පැන් එක්ක කරන ගනුදෙනු. අපේ මිනිස්සු මත්පැන් බොන්නේ බීලා වෙරි වෙලා වැටෙන්න. එතකොට මම කෙනෙක් මගෙන් අහන්න පුළුවන් එහෙම සෙට් වෙන්නේ නැත්නම් මේ ප්‍රේක්ෂකයෙ වෙන්න පුළුවන් මේ මැදිරි ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අපේ ගෙදරත් මහේෂ් අපි සෙට් වෙනවා. මම අර ඔබට කලින් කිව්වේ. අපේ ගෙදර හවසට මම මේ අතර මේ පාඩම ඉගෙන ගත්තේ මේ කුරුණෑගල ඉන්න මේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරෙක්. මම එක දවසක් මේ ඔහුගේ ගෙදර ගියාට පස්සේ මට පෙන්නන ඔහුගේ මේ මිදුලේ හරි ලස්සන කොටසක් හදලා තියෙනවා මේ වේදිකාවක් වගේ. මම ගාව මොකටද මේ වෙනම කොටසක් හදලා තියෙන්නේ? ඩොක්ටර් මම මගේ දරුවොත් එක්ක මගේ බින්දත් එක්ක හවසට අපි උදේ පොඩි පාටි එකක් දානවා. ඉතින් මහේෂ් මගේ අදහස තමයි අපිට එහෙම කරන්න බැරි. මේක මමත් මගේ ගෙදරට ආරෝපණය කරගත්තා. දැනටත් මම මගේ බිරිඳ මගේ පුතා මගේ පුතාට හොඳට මේ තාල වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. බිරිඳට හොඳට සින්දු කියන්න පුළුවන්. ඉතින් අප දෙන්නගේ යුග ගීතේට පුතා තාල වාද්‍ය භාණ්ඩ වාදනය කරනවා. අපි ගෙදර ඕගන් එකක්, තබ්ලාවක්, බටනලාවක්, ගිටාර් එකක්, මැඩ්ලින් මේ හැමදේම තියෙනවා. ඉතින් මහේෂ් මම හවසට සෙට් වෙන්නේ මගේ පවුලත් එක්ක. සමහර දවස්වලට මගේ බිරිඳ මේ හවසට අපිට කන්න මොන හරි කෑමක් හදනවා. මත්ද්‍රව්‍ය අපිට අවශ්‍යද? මත්තතුර අපිට අවශ්‍යද? අල්ලාප සල්ලාප යෙදෙන්න මිතුරෝ අවශ්‍යද? අපි කොච්චර වෙලාවක් අපි නාස්ති කරනවද අපේ පවුල වෙනුවෙන් අපිට වැය කරන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන් මේ පොඩි දුවගේ සිනාවලයි ගීත ඇහෙද්දි මහේෂ් මට මතක් වෙන්නේ තව සිද්ධියක් මතක් කරන මේ මගේ ආයතනයේ වැඩ කරපු සේවකයෙක් බලන්න මහේෂ් මම ඔහුගේ ගෙදරට යනවා. ඔහු මේ යතුරුපැදියෙන් වැටිලා කොන්දේ ප්‍රශ්නයක් ඇවිල්ලා. ඔහු කැමති වෙන්නේ නැහැ මම ඔහු බලන් දෙනවට. මම ඔහුගේ ගෙදර ගියාට පස්සේ නොදන්නවමයි මං ගියේ. ඔහු මට කියනවා සර් මොකට මේ අපායට ආවද? මං ඔහුට කිව්වා ඔබේ ගෙදර අපායක් හෝ දිව්‍ය විමානයක් වෙන්නේ භෞතික සැප සම්පත් වලින් නෙමෙයි මහේෂ්. මේ ගීතේ කියන විදිහට කටු මැටි ගෑ බිත්ති පුරා පලිඟු මැණික් කෙලිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරු වනාගේ. මහේෂ් අපේ නිවසක අපි බොහෝ විදිහට දෙනවා භෞතික සැප සම්පත් වලින් තමයි අපිට මේ සැප කියන දේ ලැබෙන්නේ කියලා. මම තදින්ම විශ්වාස කරන දේ අපේ පවුලත් එක්ක අපේ ගෙදර සමාජිකයොත් එක්ක අපේ දුව පුතා බිරිඳත් එක්ක මේ ගත කරන කාලයට අපිට අගයක් එකතු කරන්න පුළුවන් නම් මේ සෙට් වෙනවා කියන සංකල්පය අපේ වචනමාලාවෙන් අයින් කරලා දාන්න පුළුවන්. බොහෝ අය විරුද්ධ වේ, බොහෝ අය hina වේ. නමුත් මම දකිනවා පිරිමින්ගේ වගකීම් පැහැර හැරීම ඉතා ඉහළ විහිළලා තියෙන මහේෂ් මේ හැන්දෑවට මිතුරන් සමග අල්ලාප සල්ලාපයේ දෙමින් එක පැත්තකින් සෞඛ්‍යයත් හොඳ නැහැ මහේෂ්. අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කරනවා, මත් වතුර පානය කරනවා. සම මේ ගීතේ බලාපොරොත්තු පණිවිඩේ තමයි පුළුවන් නම් හැකිතරම් වෙලාවක් ඔබේ පවුලත් එක්ක ඔබ කාලය ගත කරන්න. ඒක ඔබේ අනාගතයට, ඔබේ දරුවන්ගේ අනාගතයට හොඳ ආයෝජනයක් වේ මහේෂ්. ඉතාමත්ම හොඳ අවවාදයක්. මම හිතන්නේ වෛද්‍යවරයෙක් හැටියට, පරිසර හිතකාමියෙක් හැටියට, ගුරුවරයෙක්, තාත්තා කෙනෙක් හැටියට මම හිතනවා ඉතාමත්ම හොඳ පණිවිඩයක්. අනිවාර්යෙන්ම. ඔව්. එමනම් අපි මේ සියලු දේවල් හිතේ තියාගෙන අහමු ගීතය. පොඩි දුවගේ සිනාවෙලයි, පොඩි පුතුගේ කතා වෙලයි. වෙලයි ඔටි පුතුගේ කතා වෙලයි පිය බිරිඳගේ
යනවා විරාමයට අපි පියෝඩෙල් කීර්ති එකක් පිළිලෙමු තප්පර 30යි යන්න සිහිනේ කිරේ හොඳයි අද අපේ සිහිනේ කිරේ වැඩසටහනට ගීත තෝරන්න ගීත විචාරය කරන්න ඔහු කැමති ගීත 10 අරන් ඇවිත් ඔහුගේ සමාජ කතිකාවත අපේ හදවතේ ලියන්න අපි ආරාධනා කරලා අපිත් එක්කතු වුණේ පශු වෛද්‍ය සංජේව අසල මෙතුමා. එතුමා තෝරපු අවසාන ගීතය ඊට කලින් මම කැමති වැඩසටහනේ ආකෘතියට හැටියට ඔබට ස්තුති කරන්න. ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් අපේ සහෘද ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් අපේ නාලිකාව වෙනුවෙන් කැපකිරීම ගැන අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුති මහේෂ්. ඒ වගේම අද අපිට ගායනෙන් සහයෝගය දක්වපු ගයාත්‍රි ඒ වගේම රවින්දු සහ සංගීත අධ්‍යක්ෂකවරයා තිලින තුෂාර වෙල්ලාලගේ සහ අපේ සහෘද වාද්‍ය වෘන්දයේ මේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. හොඳයි අපි වැඩසටහනේ නිමාවට කලින් අපි කැමති පියෝඩෙල් කිරිතේ නිෂ්පාදන සමාගමෙන් ඔබට ලබා දෙන පියෝඩෙල් කිරිතේ පැකට් අඩංගු ත්‍යාගපාසලය මුලින්ම අපේ වෛද්‍ය සංජය වාසල මෙතුමාට ඒවගේම ගයත්‍රි මෙන්න හැමදාම දැන් වතුර විතරයි රත් කරගන්න ඕනේ සීනිතේ කුල කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔව් පියෝඩෙල් කිරිතේ නිෂ්පාදන මෙන්න අපේ රවින්දු ඔබටත් තියෙනවා පියෝඩෙල් කිරිතේ නිෂ්පාදන සමාගමෙන් කිරි පැකට් හොඳයි අපි දැන් ගීත දෙක ගමු අද දවසේ ඔබ තෝරා දෙන අවසාන ගීතය නිල් කටරොළු මල්ගොම්ියේ පැණි උරනා සමනලෙක් මේ පුංචි පුතාගේ දඟකාරකම ගැන කියන්නේ මහේෂ් මේ ඕනම තාත්තෙක් කැමති තමන්ගේ දරුවගේ ඉලක්කේ හරියනවටනේ මේක කියනවා කුරුමානම වැරදුනාට කමක් නැහැ පුතේ කුරුමානම කියන්නේ තිලක්කයක්නේ මං අහුවමයි තාත්තෙක් කැමති වෙනවා තමන්ගේ පුතාගේ ඉලක්කේ වැරදුනහම හැබැයි ඔහු පණිවිඩයක් දෙනවා සතුනට හිංසාවදදී නොවෙන් පුතේ දඟ ළඟමයික මේ අද වැඩසටහන තුල මහේෂ් මට සමාජගත කරගන්න ඕනේ පණිවිඩ හැම එකක්ම මම පෙළගස්සද්දී මම දැක්කා මේ දවස්වල මේ සමාජ මාධ්‍යවල විශේෂයෙන් සංසරණය වෙනවා මේ සතුන්ට කරන හිංසා. ඔබ දැක්කද නැමෙ ඉතා මෑතකදී ඡායාරූපයක් දැක්කා. පැටව හම්බෙන්නෙන්න බැල්ලියෙක් වස දීලා මරලා මහේෂ්. මම දැක්කයි සතාගේ තනපුඩු ඉතාම හොඳින් මර්ධනය වෙලා තියෙනවා. බඩ ගොඩක් ලොකු වෙලා තියෙනවා. ඔය බඩ ඇතුලේ මහේෂ් මේ ලෝකේ එළිය දැක්කේ නැති සත්තු 6-7 දෙනෙක් ඇති. ඒ අම්මට කොහොම වේදනාවක් ඇති වෙන්නේ නැද්ද මැරෙන වෙලාවේ. තව මන් දැක්ක කුඩා දරුවෙක් මේ
පූසෙක්ගේ බෙල්ල ලණුවක් ගැට ගහලා වටේට කරකවනවා. මගේ තාත්තා මට පොඩි කාලේ මහේෂ් ආදර්ශ පාඩයක් කියලා දුන්නා. ඒක ගාතාවක් කියලා මට පස්සේ තේරුණේ. අපි මේ බුද්ධ ආගමෙන් ඈත් වීමත් එක්ක සතුන්ට දක්වන ආදරේ කරුණාවම හරි අඩු වුණා මහේෂ්. වර්තමානයේ වෙද්දී ආගම දහමෙන් ඈත් වීම යම්කිසි කලාවක් සහ පැෂන් එකක් කියලා හිතන මිනිස්සු ගොඩක් අපේ ඉන්නවා. මට මගේ තාත්තා දුන්න අවවාදේ තමයි සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා ගහන යන ගාතේන. මහේෂ් අපි හැමෝම දණ්ඩණයට බයයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අපි හැමෝම මැරෙන්න බයයි. අත්තානං උපමං කත්වා එහෙනම් ඔබත් බය නම් ඔබ උපමාවට අරගෙන නහන යන ගාතේන. මේ පණිවිඩය අපි කීයෙන් කී දෙනාද තමන්ගේ දරුවන්ට දීලා තියෙන්නේ. මං හිතනවා අද මේ සමාජයේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා සත්ව හිංසනය වළක්වන්න සත්ව සුබ සාධන පනතක් ගෙනල්ලා නීති රීති සම්පාදනය කරලා එක්කෙනෙක් දෙන්නේ කූඩුවට දාලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා අපි දැක්ක පහුගිය කාලේ පුරාම ඉතා ඉහළ වශයෙන් සත්තු මරණෝ සත්තුන්ට හිංසා කරනවා. මම විශ්වාස කරන දේ ඔබ අද ඔබේ ගෙදරින් පටන් ගන්න මහේෂ්. ඔබේ දරුවට පණිවිඩයක් දීලා මගේ පුතා මන් දැක්ක පොඩි කාලේ මේ කූඹි රැලක් යද්දි මහේෂ් මේ කූඹියකට මෙහෙම අතෙන් ගහනවා. ගැහුවම අර කූඹි රැලේ ඉන්න කූඹියා මැරෙනවා. එයාට තේරෙන්නේ අර කූඹියා චරණය වෙන එක නැවතුනම ඒ දිහා බලන් ඉන්නවා. මම මේක දිහා බලන් හිටියා කොහොමද මම මේකට අවවාදයක් දෙන්නේ කියලා. එක දවසක් මා එයයි ගෙදර සාලි දිගා වෙලා මේ කූඹි රැල යනවා මෙහෙම බලාගෙන ඉන්නවා. යද්දි මන් දැක්ක එක කූඹියෙක් සීනි ඇටයක් චූටි සීනි ඇටයක් කරයි යනවා. මම මගේ පුතාට කිව්වා පුතේ මේ ඔයාගේ තාත්තා වගේ මෙන්න කූඹි තාත්තා කෙනෙක් සීනි ඇටයක් අරගෙන යනවා. මම මෙහෙම දැන් අතෙන් ගහලා ඔන්න යව නවත්තනවා. මම මරනවා කියලා කිව්වේ නෑ. මගේ පුතා එකපාරට කිව්වේ අප්පෝ එපා තාත්තේ. මම ඇයි? එයාගේ පුතා බලන් ඉන්නවනේ එයා කෑම එකක් අරන් එනකම්. මට එච්චරයි මහේස් මගේ පුතාට කියලා දෙන්න අවශ්‍ය වුණේ. මම දකිනවා අද සත්තුන්ගෙන් සත්තුන් එක තියෙන මේ බන්ධනයෙන් නැත්තම් මේ බැඳීමෙන් මිනිස්සු ගොඩක් ඈත් වෙලා ඉන්නවා. එකක් තමයි මේ කොන්ක්‍රීට් වනාන්තරයේ ජීවත් වෙද්දි මහේෂ් මහේෂ්ලාට අපිට වගේ සත්තුත් එක්ක කැලේ කොළේ ඉන්න සත්තුත් එක්ක ගැටෙන අවස්ථාව හම්බුනේ. ඒ නිසා මම අපේ ප්‍රේක්ෂකයන්ට හැමෝටම පණිවිඩයක් දෙනවා. gedara puluhan nan surata satek hadanna meka paadamak mahesh hondata ahaganna me gedara surata satek hadaddi kenekota hitenna pulan api hinsawak karanawa bandaneeta lak karanawa kiyala na ehema neme mahesh api dannawa me ballo sunakyo gruhaashrita domesticate karala iwarna api apith ekka thamai golu jeevit wenne oba obe daruwata genanla denawa nan surata balu patiyek oba vishwavidyalaya gena dunna ha samanai palawini paadama ඔබ සාමාන්‍යයෙන් මාස දෙකකින් විතරනේ මහේෂ් මේ මාස තුනකින් විතරනේ ගේන්නේ. ගෙනාපුවාම ඔබ කියලා දෙන්න පළවෙනි පාඩම පුතේ. ඔන්න දැන් ගෙදර අපි පොළු පැටියෙක් ගෙනාවා. එයා එයාගේ අම්මගෙන් වෙන් වෙලා ඉන්නේ. පව්. එයාට දුක හිතෙනවා. එයාත් එක්ක කියලා කතා කරන්න. අනිවාර්යෙන් ඔබේ දරුවා කතා කරනවා මහේෂ්. මොකද්ද අපි දෙන්න පාඩම? ඔබේ මිතුරෙකුට තනි වෙච්ච කෙනෙකුට ගිහිල්ලා කතා කරන්න. අද සියදිවි නසා ගැනීම වලට ගොඩක් හේතුව කතා කරන්න තමන්ගේ දුක කියන්න කෙනෙක් නැහැ. දෙවෙනි පාඩම ඔබේ දරුවට කියලා දෙන්න මහේෂ්. උදේ ඉඳලා ඔබේ සුරතල් සුනකයාට නැත්තම් බලු පැටියට දෙන්න ඕන දේවල් උදේට කිරි එකක් දෙන්න, අටට නම් විතර කෑම එකක් දෙන්න, දවල්ට බත් ටිකක් දෙන්න, හවසට කිරි එකක් දෙන්න. ඔබේ දරුවට ලස්සනට කාලසටහනක් ලියලා දෙන්න අනිවාර්යෙන් දරුවා කරනවා. ඔබ දරුවට පුරුදු කරන කාලසටහනකට වැඩ කරන්න. තුන්වෙනි කාරණය ඔබේ පුතාට දුවට කියන්න එයාව ටිකක් ඇවිද්දන්න එළියට එක්කන් යන්න. එයත් එක්ක සෙල්ලම් කරන්න. අද දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ නම් මහේෂ් දරුවෝ එළියට යන්නේ නැහැ සෙල්ලම් කරන්න. ගෙවල් ඇතුලේ එක්කෝ චෙස් එහෙම නැත්නම් කම්පියුටර් ගේම්ස් වලට. ඔබ ඔබේ දරුවට කියලා දෙනවා මේ ෆිසිකල් ඇක්ටිවිටීස් එහෙම නැත්නම් මේ භෞතික වශයෙන් ඔබ කරන ක්‍රියාවල් එහෙම නැත්නම් ක්‍රීඩාවන්ගෙන් තියෙන වැදගත්කම. අවසානයේ වැදගත්ම දේ මේක මේ අත්දැකීමක් එක්ක කියන්නේ. එක දරුවෙකුට මහේෂ් මේ ඉස්කෝලේ විභාගෙට ලකුණු අඩු වෙනවා. රිපෝට් කාඩ් එක අපි කියන රිපෝට් කාඩ් එක අරගෙන එනවා. තාත්තා මගදීම කෝල් කරලා අම්මට කියනවා ළමයාට ඉංග්‍රීසි වලටයි සිංහල වලටයි ලකුණු අඩුයි. අක්කත් මෙයාට උගන්වන්න ගොඩක් උදව් කරනවා, අම්මත් උදව් කරනවා. අම්මයි අක්කයි බලාගෙන ඉන්නේ ගෙදරට එනකන් ළමයාව. බෝ ළමයා බොහොම බයෙන් තාත්තත් එක්ක ඇවිල්ලා බහැලා ඇතුළට එද්දී අම්මත් තරවගෙන ඉන්නේ, අක්කත් තරවගෙන ඉන්නේ. ගෙදර බලු පැටියා විතරක් මහේෂ් නගුට වනාගෙන ළඟට යනවා. මොකද්ද ළමයා ඉගෙන ගන්න පාඩම? කොන්දේසි විරහිත ආදරය. අපි ආදරය කරන්නේ මහේෂ් ආදරයට විතරයි. කවදාවත් ඔබේ දරුවා කියන එකක් නැති වෙයි. මට නොවේ ඔබ ආදරය කළේ, මගෙන් ලද ආදරයට පමණයි ඔබ ආදරය කළේ කියලා කියන්නේ නැති වෙයි. මොකද ඔබේ දරුවා පුරුදු වෙනවා මහේෂ්
ආදරය කළත් නැතත් කොන්දේ සිවිරහිතව කෙනෙකුට තමන්ගෙන් ලැබෙන්න ඕන ආදරය දෙන්න. ඒක නිසා මම හිතනවා මේ නිල් කටරවලු අල්ගොමි ගීතේ මම තෝරගත්තෙම සමාජයට පණිවිඩයක් දෙන්න සතුන් එක්ක තියෙන සම්බන්ධතාවය ඔබ ඉහළ මට්ටමක තියාගන්න අවශ්‍යයි. ඔබේ දරුවට කියලා දෙන්න ඒ සතුණු පවුලක් පවුල් ලේකකයක්. එයාගේ අම්මා තාත්තා දරුවෝ ඉන්නවා. කවදාවත් හිංසා කරන්න එපා. අපි මේ දේ අද පටන් ගත්තොත් මහේෂ් අඩුම ගානේ තව අවුරුදු 10කින් පණතක් තිබ්බත් නැතත් මේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙයි සතුන්ට ආදරය කරන්න, සතුන්ට ගෞරව කරන්න. අර මහේෂ් කලින් කිව්වා වගේ සමහරලාට මේ බලු පැටියෙක් යට වෙලා ඒක උඩින්ම රෝදන. මහේෂ් ඔබ කිව්වා හරිම හරියටම හරි. මට කවදාවත් හිතෙන්නේ නැහැ මහේෂ් එතන උඩින් යන්න. උඩින් යන්න බෑ මහේෂ්. මට මතක් වෙන්නේ මගේ දරුවෝ. ඒ නිසා අපි ඉල්ලීමක් කරමු මහේෂ්. ඔබ මිනිසුන්ට වගේම පරිසරයට වගේම සතුන්ටත් ආදරය කරන්න. ඒක තමයි මට මේ වැඩසටහන පුරාම දෙන්න තිබ්බ එකම පණිවිඩය මහේෂ්. ධාමත්ම සම්පූර්ණයි. අවිහිංසාව උපරිමයි. සන්නිවේදනය සාපේක්ෂව මං හිතනවා ඔබට වෙනත් අත්දැකීමක් මුහු කරන්න ඇති. ඔහු කියපු දහසක් කාරණා අතරේ මං අත් විඳපු අත් විඳින හදාගත්තේ නැත්නම් හෙටත් අත් විඳින්න සිද්ධ වෙන පුංචි කාරණාවක් එදිනෙදා කරන කියලා අපි අවසාන ගීතයට යනවා. මම අනන්ත දැකලා තියෙන වෛද්‍යතුමනි මේ කුකුල් මස් මිලදී ගැනීම සඳහා එය විකුණන්න තබා ඇති වෙළඳපළට යන අපේ මහා ටයිකෝඩ් දාපු මහත්තුරු හොඳ වැදගත් මහත්තුරු කිසිදු අඩුපාඩුවක් නැහැ බාහිරව අර පන පිටින් කූඩුවේ ඉන්න කුකුල පෙන්නලා කියනවා මට ඕනේ මෙන්න මෙයා කියලා. ඔබ කියන්න හැබැයි මොහොතකට ඔබ හිතන්න කූඩුවේ ඇතුළට ඔබ ගිහින් කුකුලට එළියට එන්න දෙන්න බලන්න. ඒක යථාර්ථවාදී විදිහට වෙන එකක් නෑ. මානසිකව කරලා බලන්න. එල්ල කරන්න කියන්නේ කුකුලට ඔබේ වෙත ඇඟිල්ල මෙන්න මේ මිනිහමයි මට ඕනේ කියලා. ඔබ මොන තරම් ඔහු ඉදිරියේ වැඳ වැටෙයිද? ඒ නිසා ඒ කුකුලට ඒක දැනෙනවා නම් මන් දන්නේ නෑ. ඒ සතා මොන තරම් ඔබ ඉදිරියේ හඬා වැළපෙයිද? ඒ නිසා ප්‍රශ්නයක් වුණා මේක අපේ කරගෙන බලන්න. එතකොට තේරෙයි මොන තරම් එක වේදනාවක්ද කියලා. හොඳයි. එහෙමනම් අපි ගීතයට යමු. ඔබට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වැඩි වැඩියෙන් ඔබට තවත් අපේ ජනතාවගේ හිත් සුවපත් කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් ස්තුතියි මහේෂ්. සුබ රාත්‍රිය. කටරොළු මල් ගොමුයි පැණි උරනා සමනලයෙක් විදුලේ දුව පැන නටනා පුතුගේ අතේ ගල් අහුරක් කුරුමානම පෙරදුනාට කමක් නෑ පුතේ සතු නැත හිංසාවකදී නොවින් පුතේ දඟලමයි පාපොඩි එසවුණු දාසිට සුරතල් සීනයකි මා